පංතුනී කලාතුරකින් තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සෙනමක් පහළ වෙන්නේ. අත්ති්‍යයෙන් කලාතුරකින්. කල්ප සියගණනකටත් බුදුකෙනෙක් දුරල් බයි. බුදුරජාණන් වහන්සේ නමක් පුරා දසපාරමේ ධර්මයන් පෝර්ණය කරලා ලෝකට පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටම මේ ලෝකේ තවත් වස්ටු හතක් පහළ වෙනවා අටක් පහළ වෙන්න. දෙැන් අපි සාමානයෙන් අම්මගේකුසිෙන් අපි ඉපදෙනකොට අපේ වෙලාවටම ඒ මොහොතෙම මේ ලෝකෙ කොහ හරි තව දරුවෝ දහස් ගානක් ඉප දෙෙනවා. අපි ඉපදෙන වෙලාවටම ලෝකෙ කොේ හරි ගස් කොලන් දහස් ගානක් පැලවෙනවා. අපි ඉපදරකුට මේ ලෝකෙ කුහෙ හරි මාලුවෝ හරි තව ඉපදෙනවා. නමුත් සතාසි බාව ඉපදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මව්කුසින් ඉපදෙනකොට සිදුහ කුමාරයා මවකුසින් ඉපදනකොට මේ ලෝක ධාතුයේම තවත් හතා ඉපදුනේ. ඒක තමයිඒ බුදු කෙනෙක් ඉපදෙන වෙලාව. හතායි ඉපදුනේ ඒ තමයි ඒ සිද්ධාර්ථ කුමාරයා මව්කුසින් ඉපදෙනකොටම මේ පෘතුවයේ මඩ්්‍යය මණ්ඩලිං ජයිසිරි මහා බෝධීන් වහන්සේ පැන නැංගා ඒ විලාවේම. එතකොට ජයසිරිමහහා බෝධීන් වහන්සේ වෙනත් බෝධි තියනවා ඒ කාලේ. ැ ලෝකෙට පලවෙනිින් බෝධිය හ ඇතිවුණ නෙවෙ. බෝගස් තියනවා. ඒක කියනව ඇසතුූ අසාල්ල පිප්පලී කියල ය නංවලින් තමයි බෝධි හඳුන්න්නන්නේ. දඹදිව මධ්‍ය මණ්ඩලේ ඇයි මේ පෘතුයේ මැද කියල කියන්නේ පින්වතුන මේ පෘතුවයේ ඉස්සල්ලාම හටගන්නකුට වතුරබෝලයක් හටගන්නේ. තොකුට සාමනෙන් වතුරෝභාජනය අපි රිජිෆෝම් කැල්ල දැමත් පාවීතිීනොවගේ.මර වතුරබෝලයේ ඉස්සල්ලාම පසක් හැදෙනවා. ඒ තැන හැදිල තමයි පස්ෙ ටික ික ටිකා නිත් බූ තැටි පොලොව හැදෙන්නේ. ඒ ඉස්සල්ලාම පස්සංසුව හැදුනේ. ජනිසිරිවා බෝධන් වන්ේ හටගන්න තැන. ඒක තමයි දඹදිව බුද්ධ ගයාව වජරාසනය තියෙන තැන. කාටහරි ජීවිතයේ එක මේ එක වසාවක් හරි. ඒ වජරාශනය නල්දතියලා මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිහිල්ලා අපිට පිනි සසර දුකින් නිදහස්වෙන්ට ඒ කාන්තයෙන්ම නිවන්දකින්ට ඕන කියල ප්‍රාර්ථනා කරගන්න ඇත්තා. ඒ අධිෂ්ඨානය ගොඩා ඔබගේ ජීවිතයේ හාශරවාදයක්. ඒ තමයි බුදුරජාණාන්සගේ අධිෂ්ඨානනිෂ්ට වන තැන. වජිරාසනය ගයාාවී. නල්ල තියෙනකුට මුළුව සරීරයම ශීතල වෙලා යනවා. මොකද්දූ පහන් සිතකින් මුළු ඇඟම සලීත වෙලා යනවා. දඹදිව ගිය කෙනෙකොට වජරාසනය නල්ල තියල වැඳපු කෙනෙකුට තමයිහික තේරෙන්නේ. ඊට පස්සෙ පින්වත්න ඔන්න එකක් බුදුරජාන් වහන්සේ සිදුවක් කුමාරය විදිරි ඉපදිනකුටම පොලොවෙන් හටගන්න එක් පලවෙනි වස්තුූමකක්ද. ජයසිරි මහාබුධෙන් වහන්සේ. ඊළඟට තමයි සිදුවක් කුමාරය ඉපදින වෙලාවෙම තමයි. යසූදරා උත්තමාාවිය මෞකු සෙම්බිහි වෙන්නේ. සිදුවක් කුමාරයගේ වයිසයි යසූදරාවගේ වයසයි සමානයි. ඊළඟට ඒ ඒ වෙලාවෙ මේ මොහොතෙම තමයි කන්තගස්වයා උපදින්නේ. ඒ වෙලා එම තමයි කාලුදා යමාත්‍යයා උපදින්නේ. ඒ වෙලාවෙම තමයි චන්න ඇමැති උපදින්නේ. ඒ වෙලාවෙම තමයි ආනන්ද ස්වාවින්නංශේ උපදින්නේ. ඔය විදිහට වස්තුූ හතක් ලෝකයේ පහළ වෙනවා. ඒ වස්තුූ හතෙන් දැනට යසෝදරා උත්තුමා විය දකිින්ටිඉන්නවද. නෑ කන්තකස්වයක් නෑ චන් නැමැති නෑ කාලුදා යමාත්‍යය නෑ යානන්ද ස්වාවන් වන්සේ නෑ කිසිම දෙ බුදුරජාන් වහන්සේ ජියමානෝ දකිින්ට නෑ. එදාහි මොහුත ඉපදිච්චදෙන් දැනට ඇස් දෙකින් දකිින්ට තුන් ලෝක මිතුරුවෙලා තියෙන්නේ ජයසිරි මහා බොහුදන් වහන්සේ. ඒ තමයි අනුරාධපුරු උඩමල් වී වැඩ සිටින බෝධින් වහන්සේ ඒ එදා සිදුහක් කුමාරය ඉපදින දවසෙම හැදිච්ච බෝධින් වහන්සේගේ බුදුුවෙන මොහොතේ දකුණු පැත්තර තිබ සාකාව තමයි අනුරාධපුරී වැඩින්නේ ඉතිං බුදුරජාණන් වහන්සේ සිදුහක් කුමාරයා ගිහිග අතෑරල ඒ උතුම් බෝසෙවන තමයි සියලු කිලිසියන් නැසුවේ ධන්හන්සේ කොච්චර අනුභවයිද කියනවනම් එදා බෝධීන් වහන්සේ ලඟ වවජ්්‍යර අජිෂ්ඨානය එකැන ජීවිතයේ නැතිවනත් මම ලෝතුරා සම්බුදු නොවී නැගිටින්නෑ කියලා අසුන්ගත්ත මොහොතේ මාරයා යම්තාක් නිරේවල්වල ලෝදී ඇදේ සියලුම ලෝදී ඇරං බෝධියයට වක්කල්ල තියෙනවා. ඒ ආකාසිෙන් ඒ ලෝදිය පහර එනකොට එක දෙවියෙක් එක බ්‍රහ්මයක් ඉඳල නෑ සියලු දෙනා එතනින් අතුර දන්වෙලා. ඒ ලෝදී ස්‍රියල්ල බෝධීයට වැටෙනා. ඒ වැටනට එක බෝ පත්තරයක්වත් පිච්චුණේ නෑ.මී තමයි බෝධීන් වහන්සි ්‍යානු භාවය. ඊට පස්සේ බෝධීයළඟට මාරයට කිට්ටුවෙන්න බෑ රියන්තියහක් දුරින් තමයි පින්වත්න ඔය මාරයා සියලු සසිල්ලන්දෑම්මෙ. මාරයක් ගිරි මේ කලා ඇතු පිටිින් වැටිච්ච තයන අදටත්තිී නව වජිරාසනය ළඟ. රියන්තිහක් දුරින්. රියන්තිහක් ඇතුළට මාරයටවත් එන්න බෑ. ඉතින් මහා බෝධි සත්වයූ ජෛසිරි මහාබෝසිවනයේ ද සියලු ක්‍රිලේශස පරහණය කළා. ලෝතුරා සම්මන් සම්බුදු බවට පත්වුණ. ඒ උතුම් මොහොතී සෙවන සැලසුවී ජයසිරි මහා අබෝධිරාහන්සිේ. ඒ උතුම් සම්බුද්ධත්වය මේ ලෝකෙ කවුරුද දැක්කෙ නෑ ජහිසිරිවා බුධින් වහසේ තමයි පිටු පසෙන්හිටියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රංවන් ශරීරෙන් රශ්මිදහරා විහිදීගෙන යනකොට ඒ රස්මිදහර විස්සල්ලා විස් පරස වනේ ජහිසිරිමා බෝධින් වන්සේගේ උන්වහන්සේ සමාපත්වයෙන් නැගිටලා දෙවවරු පිළිගත්තෙ නෑ සම්බුදු වෙලා කියලා දෙවියන්ගේ සැකදුර කරන්ට යමක මහා ප්‍රාතිහාරීපානකොට සරීරෙන් ගිනි දහරා ජලදහරා විහිධ වනකොට ඒ සියල්ල මිස්් පරසුවුණේ ජයසිරි මහබෝධින් වහන්සේගේ. ඔන්වහන්සේ අනිමිස ලෝචයනන පූජාවෙන් පුරාසතියක් මේ මසසින් බෝධීන් වහන්සේ දෙස බලා හිටියා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිත කාලයම වැඩිපුරම මේ පෙනෙන ඇසින්. වැඩිපුරම බලාහිට පවස්තුව තමයි ජයිසිරිමහා බෝධි වහන්සේ. පන්දහසක්කල් බුද්ධ සාාසනයේ පවතිනතුරු සකළ සතට සිත සලසන්ට බුද්ධානු භාාවේ බුහධියයට එක් කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර කැල්ම දරාගණ්ඩ තරන් ජයයිසිරිමහා බෝධින් වහන්සේ වාසනාවන් වුණ ස තුංගනි සතියේ සක්මං කරනකොට බෝෂෙවනි අදටත් දමදිවේ සක්මං කරපු මලුව තියෙනවා. ඒ සක්මං කරන මළුවට පවන්සලනවා වගේ විහිදුනු අත්තු සෙලවී සෙලවී පවන්සැලුවී ජයසිරි මහබෝධීන්හන්සේ. දෙවියන් බබුන් ආදරෙන් ගෞරවෙන් වන්දනා කළේ මල් මාලාවෙන් සුවද වලින් පූඥාපැවැත්වී ජයිසිරි මහබෝධීන් වහන්සේට. බුදුරජාණන්හන්සේ පිරිණවම්පාන මොහොතයේ වදාලා සද්ධාවන්ත කුලපුත්තරයෙක් විසින්. ඒ ලෝතුරා සම්බුදුන තැනයි බෝධිය බන්දනා කරගණ්‍රෝන කියලා. ඒ ගමනේදී අංකිසි කෙනෙක් අතර මඟ මැරුුණත් සුගතිය උපදිනවා කියලා වදාලා. බෝධීන් වහන්සේගේ බුදුරජාණ වන්සේ පිරිනුවම්පාලා අවුරුදු දෙසයගන්න ග්‍යයාන්ට පස්සේ තමයිතුං නිධරම සංගායන අවසිද්ධ වනේ. එයි තමයි මෙහි දුමහරත්තන් වහසේ ලංකාවට වැඩම කළේ මෙහි දුම හරත්තන් වන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ අනුලා බිසව ඇතුළු පන්සියක් පිරිස මහනවැඩ ඕන කියනකොට රජතුමාට පනිවිධයක් දුන්නා දෙවානම් පිතිස රජුරුවන්ට රජතුමනි මාගේ පියාණන්ට පනිවිධයක් ඇවන්ද ඒ තමයි ජයසිරය වහබෝධීන් වහන්සේ සංගමිත්තා තෙරණියයි පිරිස සමග ලංකාවටේ වඩ කියලා ඒේලාව දර්මාම සෝක රජරුවන්ට තිබ ප්‍රශ්නයක් තමයි බෝධීන් වහන්සේ කොහොමද බෝ පැලයක් ගන්නේ කියලා මොකද ඒ වෙනකොට බුදුරජාන් වන්සේ පිරිනොම් පාලා අවුරු දෙසියක් යැනකටත් මහ බෝධීන් වහන්සේ වැඩඉන්න එක බෝ පැලයක් නෑ ඉතු රජුරුවන්න ප්‍රශ්නයක් කොහොමද දැම් බෝ පැලයක් ගන්නේ කියලා බෝධියංකුරයක් ගන්නේ කියලා සේ මොගල පුතුතතිේ මහරතන් වහන්ේ වදාලා රැජතුමනී අපි මොකටත් බෝ මළුවට වඩිමකු යමුකො කිව්ව. ඔන්න මහා පිරිවර සහිතව බෝධින් වහන්සේගේ මළුවටි ගියයා. දොර රජ්ජුරෝධන්නත්නේ රම්භාජනයක් කදලා ගෙනනලා දුන්න ශාවල රම්භාජනයක් ඒ හදපු බාසුන්නේෑ රජ්ජුරෝධන්නෑ ඒ බාසුන්හ ගැගේි ඉන්නේ විච්කම් දීවිය පුත්‍රයා. ලිසෑයි හදල තියෙන විෂ්කන් දිවිය බපුත්‍ර රූඩ වෙලා ඒ මනුෂ්‍යයක් ගැඟට. ඊට පශය මොකදුණ දෙැන් අර රත්තරම් භාජනයේ තියලා සුවඳ පස්පුරුවල දැන් රජතුමා බෝධීන් වහන්සේ ළඟට කියා වන්දනා කලා දැන් මොකක්ව කල්පනාවක් කැනේ පලෑන් එකක් නෑ කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් බෝධීන් වහන්සේගේ අංකුරනෑ ඊට පත්සමකද වනේ ද බෝධීන් වහන්සේ වන්දනා කරලා බෝධන් වහන්සේ වන්දනා කරලා පාත්වෙලා ඔලුව උස්වනකොට ප්‍රාන්තිහාරයක් සිද්ධ වනා මුළු බෝධියම පේෙන් නෑදැන් දකුණු පැත්තට තියෙන බෝසාකාව විතරක් පේනවා ඒකඋනේ බුදුරජාන් වහන්සගේ අධිෂ්ඨානයකින් බුදුරජාන් වහන්සේ පිරිනවම් පාන වෙලාව අධිෂ්ඨානයක් කලා ලක් දෙරනට ජෛශරිමා බෝධින් වහන්සි වඩම්මන්ට කටයුයුතුය දෙෙනකොට මා සම්බුධ වුණ මොහොති දකුණු පැත්තට තිබ සාකාව විතරක් අසූක රජුට පෙනේවා කියලා. ඔය රජතුම් භාග්‍යතුන් වහන්සේ කරපු අධිෂ්ඨානය. පීයකින් කපන්නේ නැතුව බෝධන් වහන්සගේ සාකාව තෙමේම තනිවමවෙෙන්වෙලා කටාරමය පිහිටවා කියලා බුදුරජන් වහසේ අධිෂ්ඨාන කළා රම් බෝධීන් වහන්සේ කටාරමය පිහිතල ආංකාසේට පැනනැගලා දවස් හතක් නොපෙනී තිබේවා ඒ අතරතුර බෝධයේ මුල් පසට සම්බන්ධ වේවාන් කියලා බුදුරජන් වහසේ අධිෂ්ඨාන කළා පුරුවන්ණ ලිසයේ ධාතු නිදංකරන දවසේ බුදුරුව මැවේවා කියලා අධිෂ්ඨාන කළ ූපාරාමේ ධාතු නිදංකරන දවසේ අකු ධාතුන් වහන්සකින් යමක මහා ප්‍රාති්‍යාහරි වේවාංකල අධිෂ්ටාන කළා බුදුරජාන් වන්සේ පිරිනුවම් පානකුට කරපු අධිෂ්ඨාන පහෙන් තුනක්ම බෝධිය ගැන කළේ ඒ අධිෂ්ඨාන පහම ලංකාව වෙනුවෙන් කළේ. මේ ලක් දෙරන බුදුරජාණන් වහන්සේගේ ධර්මත් දීපයයි. ඒ නිසා මේ ලක් දෙරන සිල්ලදන්න බෑපෙන් වන්නේ ඊවාසය මකදන අරජියපු ඉදිහෙන මුණ දකුණු සාකව විතරක් පේනවා. ටස මුගල පපුදත තිස් මහරත්ත වන්ස විස්තර රජුරණ කියල කිව්වා රත්තරං දියරයකින්මරේකාවක් අදඩි කලයි පේනෙන තැන. දැන් අනිත්ත අයට බෝධිය පේනවා රජුරුවන්ට විතරයි දකුණු පැත්ත පේෙන්නේ. රජතුමයි තියෙන පැත්තේ රත්තරං එනිමගත් යල එඉනිමගේ නැගල අර බෝධින්හසගේ පෙනෙන තැනත් තියෙනවන අවසානයට. ආන එතනින් රත්තරණින් දියරේකින් රේකාවක් ඇන්දා. ප්‍රන්සිරියල් වලින්. එතකුටම බෝධින්න සිතනින් ගැලවෙලා එහෙම අ රංකටාරමි සුවඳ මස් පස් මත පිහිටිය දෙවි මිනිස්සුන් සාදුකාර දෙෙද්දේ. ඒ රංකටාර මෙහි ආකාසිට පැනගලා දවස් හතක් නොපෙනී තිබ්බා. විදුරින්ද කියන රජ්ජුරුවන්ගේ මල්ලී. මඟුල් බෙර ගසද්දී දවස් හතකට පස්සේ ඊට පස්සි තමයි බෝධින් වහන්සේ බිමට වැඩම කළේ නිල්ලුවන් රැස්විහිදුනා පලයෙන් ගෙඩියෙන් පත්තරයෙන් නිල්ලුවන් රැස්විහි දෙන්න ගත්තා ඒ උතුම් බෝධීන් වහන්සේ වැඩම්මල මුොහුන්දේ වඩම්මනකුට පින්වත්න මුොහුද මුොහුදු රැල නැතිවෙලා කන්නාඩිය වගේ මුොහොන්ද සමතලවන පස්පියුම් හටගත්තා ඕලු නෙලු මානෙල් සුදු නෙලුම් රතුනැලු පස්පියම් මුහොන්දේ හටගත්තා. ධර්මා සෝක රජ්ජුරුවෝ කරපු සාංචි විහාරයේ අදටත් මුොහුන්දේ මල්පිපිලතියනවා අදටත් කැටයන් තියනවා. මීට ඔවරු දෙදහස් ගානට කලින් කරපු කැටයම් වලත් මුහන්දේ මල් පපිපි තියන අදටත් තියෙනවයි කැටයන් වල. ඊට පස්සේ තමයි ලංකාට වැඩම කළේ මා ප්‍රාතිහාරී ශහිත්‍යව ලංකාවට වැඩම කරලා. ඊටු පස්සේ මන්දු මරත වසේ වදාලන බෝධිය වැඩ ඉන්නේ මෙතන කියලා. කලින් කකුසද ෝනාගමන කාශප ගෞතුම් කාශ බුදුරජන් වන්සේලාගේ බෝධි වැටටහි මේ භූමිය කියලා මිහිදු මරත වන්සේ අනුරධපුට උඩමලුවව බූමිය වෙන් කළලා. සුමන සාමනීරයන් වහන්සේගේ මූලිත්වයඒ මළුව සම්පූර්ණය සුද්ද කරලා හැදවා බෝධින්හසේ මළුවට වඩම්මනකොට ම අහසට ගියා. ඒ රං කටාරමත් එක්ක එහෙම ආහසටි ගිහිල දැන් අහසේ තියෙනවා. ඒවතුම් බෝ්ධින් වහන්සේ. එතකොට පින්වත්න උදේ දලා අවස්වෙන කල් මහසිදලා හවස්කාල ලීර බැහැගෙන යනකොට තමයි. බෝධිාහසේ ආකාසිදල පාත්වෙලා තමම්ම තමයි කවරුවත් ගිහිල උත්සල් හදල වෙේ. අහසිම්ම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සමාපත්තිසුවෙන් වැඩහිටපු තැනම අරබෝධී පාත්වන අයමු. පාත්වෙලා පාත්තරයකින් එළියට සරපෙක් නාගේ කෙනමවගේ. අ රත්තරං කටාරමට උඩින් මුල්ලාව බලාගෙන ඉද්දින්. දෙ මිනිස්සු කියනවනේ ජයිසිමවා බෝධිනාසි බොන්සයි වෙලායි තියෙන්නේ අුරාධපර උඩ මළුවේ පාත්තරයක කියලා නෑ. මිනිස්සු බලාගෙන ඉදදිං. රජතුමා බලාගෙන ඉදතිීන් රහතර අන්සේල බලාගෙන ඉද්දී. රං කටාරම උඩින් මුල්ලාව සරපයෝ වෙන්න වගේ. හැමිල්ල පොලෝට ගිදා වැස්සා. වීඩ පස්සේ තමයි වටේ ගල් ප්‍රාකාරි දාල සුවඳ පස් පිරවලා යි මලුව ිකටක දැන් උස්සුනේ. ඊර්වසේ සාක පහක් උඩ පැත්තට එක සාකාවත්ය න හතර පැත්තට සාක හතරත්වයන රියන් නවයක් උසයිබෝධින් වහන්සේ. ඊර්වස දැන් දින දැන් රජතුමා තමන්ගේ සම්පූර්ණයම රාජාභරණෙන් බෝධිය පුදලා වැඳලා රහතන්වන්සල වැඳල්ලා සුවන්ඳමල් ලහිියලා සේවිසිතේවා පවත්වල පූජවල් පවත්වලා ඉන්නකොට අර බෝධීන් වහන්සේලාගේ සාකා පහේ, බෝධී ඇට බෝ ඇට බෝපල හතරක් පහක්තිේ නො. එකැනේ එක සාකව්ක එක බැගිම් පහක්තිය නොසාක අපහි. එයින්මිහිඳු මහරහතන් වන්සි දැක්කා, නැගෙනහිර බෝධිය සාකාවී පලයේ ගොඩෝක් ඉදිලා. රජතුමිනි එන්ඩ කියල ඒ සාකව බලන්ඩ යනකුට ඒ මිහිඳු මහරතන් නොසි බලා ඉද්දිම්ම අර බීජි වැටුණා. නැගෙනීර පැත්තේ අත්ේ තිබ්බ, ජ වැටුනා එකඇන බෝ ඇටේ වැටුුණම්. ඔන්න අනරධ්පුරය වෙච්ච දේ මේ කියන්න. ඒ බෝ ඇැටේ මෙහිඳ හරත්තවා සිගත්තා. ඇරගන සුවන්ද පුරෝපුුක් කපාත්‍රයක් ගෙනනි කළ භාජනයක් එක සුවන්ද පස් සුවන්ද පස්සා දන්නේ පෙන්වන්නේ පිරිසිදු තැනකින් පස්සරන් පිරිසිදු මාතුපිට පස් යොදලා සුවද සැවැන්දරා ඔයගේ දේවල් සුපස් වලට දැම්මට පස්ස සුවන්දයි. අද වනත් අප අපි අසපුල බෝධි රෝපණය කරදදි සුවන්ද පස්සදනවා සුවන්දයේ බෑ ගොඩක් සුවන්දයි. ඒ සුවන් ඒකට කියන්නේ කලේ සුවඳ මැටි කියලා. ඒ සුවද මැටි සුවන්ද පස්්‍රීද වූ පාත්‍රේක අරබෝ ඇති පොඩ්ඩක් එහෙමේ කරලා තිබ්බා. තියෙනකුට පංවත්නී බෝ ඇට එහෙම තියෙනකුටම රජතුමා බ හිද්දි මිහිදුුම හරහතන් වහන්සේ තිඳෙද්දිී ඒකෙන් පැළහ අටක් ආවා. රියං හතරයක් උසට පැලා අටක් කාවා. ආ ඒ පැලාටට තමයි මොකක්ද කියන්නේ. අස්්ට පල භූතිීචය ඉස්සල්ලාම පැනනැගිච්ච යුද්ධයෙන් පැනනැගුටින්. සුවඳ පාත්‍රාටකට, රහතන් වහන්සේ ලා මුල්ලවෙලා ඒ බෝපැලාට පෙන් කලා. ඒ අෂ්ට පල බෝධන් වහන්සේ ලගින් දැනට අපිට ඇස් වලින් දකිින්ට කී නමක් වැඩඉන්නවාද ගන්න බලන්න. දැ පාරිමින්වී ඉන්න මැතිමිතුරම ඔක්කෝගම නං දන්න ඔයාලා හරිද ඊළඟට අර කුණුහරප කියන එකගේ හඳපට ඔක්කෝ මහලාඇත් ඉවරයිද දැන් කියන්න බලන්න අස්්ටපල බෝධින් වහන්සේ ලාගින් කී නමක් දැන් වැඩේ ඉන්නවාද. දැනට ඇස්වලට පේට දෙනමයි වැඩේ ඉන්නේ. අද මේ බණ ටිකාහන වෙලාවෙත් අධිෂ්ඨානයක් ඇතිකරගන්ඩ මේ බෝධිටික කොහමරි ගිහිල වන්දනා කරගන්නවා කියෝ. බෝධින්වන්සේලා. දැනට අස්්ට පල බෝධින්ාන්සේලාගෙන් දෙනමයි වැඩේන්නේ. එක නමක් තමයි මිහින්තලී වැඩිඉන්න බෝධින් වහන්සේ. විශාල බෝධීන් වහන්සේ වන්දනා කරගන්ට. අනිත් බෝධින් වහන්සේ කතරගම ඒක මිනිස්සුන්ට ඒ කතරගම වැඩීන්න අෂ්ටඵල බෝධින් වහසේ පේෙන් නැත්තේ පළතුරු වට අරං ඔලු විති අගත්තර පසේ බෝධිය පේෙන් නෑ දෙයි යොමයි පේන්නේ. ඒ දේවාලේ ළඟමයි තියෙන්නේ ඒ බෝධිනස්සගේ තමයි මම හිතන අප අන්තක ප්‍රමාණයක වගේ චූටි බෝසාකාවක් විතරයි ඉදැන ටිතුරුවෙලා තියන්නේ ඒ බෝධි මැඳද තියෙන්නේ එක අං වෙලාවක් තියෙනවා සුදු ඇඳගන්න පිරිසිදුව ඒතෙන්ඩි අන්න දෙනවා වන්දනා කර ගණ්ඩ ඔය මිනිසුන්ට දේයන්ගේ පිහිට ලැබෙන් නැත්තේම අර අෂ්ට පල බෝධින්හසේ වැඩ ඉඳීද්දී ඒත් පැත්තට පස්ස හරවාගෙන දෙියු හොයාගෙන යනවා පිහිටක් නෑ අෂ්ටපලබෝ මේ හතරබෝට සිල්ගන්න උපාසකම්මල මේ වැදගෙනී දලා කතරගම ගිල්ලා කාවාඩිය රම් මෙන්න නටනෝ පතගෑනු පිහිටක් ලැබේ දියන්ගේ ඉතින් ඒ නිනිසාඒ බෝධන් වහන්සේ වැදගන්න්නේ ්‍රෂ්ටඵල බෝධන් වහන්සේ ලගින් බෝධින් වන්සේලා දෙනමයි වැඩේන්නේ. ඊට පස්සේඒක අමතක වයි කියන්න කොහෙ කොහෙද වැඩේන්නේ මිහින්තලාවේ ඒල කතර ගමයි. කතර ගම දෙවියන්ගේ බැල්ම කතරගම දෙවියන්ගේ උපකාර හොන්ඳටම ගන්න පුළුවන් තැනත් තමයි කිරිවිහෙරයි බෝධීන්හසේ. අපි තංඥන් කටයුතුවලට කතරගම දෙවන්ගේ උදව ඉල්ලා තියෙනවා. ඒවා අපි කරන්නේ කිරිවෙහෙරට කිරිහාර පූජන් කරලා අස්්ටඵලබෝධින්නාසිට මල්මාලාවක් පූජා කළ අපේ කාරණාව කිය හිටිනවා තප්පරයට විසඳමේ නොව. සුදුසු දේ කරන්න ඕන එතවට දෙව්වරු දන්නවා උතුන් දේ මේ අයට තේරෙනවා මේ අය සද්දහවන්තයි තමන්ගේ ශාස්තුරන් වහන්සට වන්දිින අයිස්සල්ලා. ගොඩාන්කයි දේවාල රවමේ ගිහිල් අවසානයට යන්නේ කිරිවේර බෝධය වඳෙන්ට. එතකුට දෙවරු දන්න මුන්ට මුන්ගේ ශාස්තෘරුන් වහන්සේ මුන්ගේ බුදුරජාණන් වහන්සේ වටින් නෑ දීෙක් තරන්වත්. ඒනිසා දෙවරුන්ගේ පිහිට සැලසෙන් නෑ. ඉතින් ගිහිල්ල ඔයේ ඕතෑනිි වෙලා මූසල වෙලා නවා. ඔන්න අස්්ටඵල බෝධින් වහසල දැන් තේරුුණාද පිහතුන ගොඩා මිනිස්ටු අස්ට පල දිසිච් පඵල බෝධින් වහන්සලා කියනක් දන්නේ නෑමකක්්දම කියලා. ඒකයි මේ විස්තර කරලා දෙන්නේ. ඊට පස්සෙ පින් වතුන දැන් බෝධීන් වහන්සේගේ අනුරාධපු උඩමල්ලුවේ බෝධින් වහන්සේගේ සාකාවල බෝ ඇට බෝබීජ කියත් තිබුණද කියත් තිබුණද පහයි. ඒකෙන් නැගෙනහිර සාකාවේ බෝධි වහන්සේගේ පලේන්නේ අස්ට පල බෝධි පැන නැගුණ. අනිත් සාකා හතරේ බෝ ඇට වැටුණා. ඒවා මෙිහි දුමාහ රහතන්නා ඇරගෙන සුවන්ද පසක තැන්පත් කලා. දෙවන පිතිසු රජ්ජුරුව තමයි තැන්පත් කළේ. ඒ තැම්පත් කරනට ඒ බෝ පැලට බෝ බීජ හතරෙනොත්. එක බීජයකින් අටගානයේ හතරින් අටවරක් හතරගියද. හයිසරැක් කියන්න? තිස් දෙකයි. ඒ බෝබීජ හතරින් එක බෝබීජකින් අටබැග තිස් දෙනමක් බෝධින් වන්සේලා ඒ සුවද පස්මත රියන් හතරක් කුසට බලාගිනිිද්දන් ඒ වෙලාවම පැළහැදුුණම්. ඒ බෝධින් අන්සේලා තිස් දෙනමට මොකක්ද කියන නම. දෙතිස් පල බෝධිස ආන් නෙදා මෙිහිදු මහරහතන්වහන්සේ බලාහිදී්දී. රහතන්වහන්සල සාධකාර දෙද්දී. දේවානම් පිතිස්ස රජ්ජුරුවෝ සාධකාර දෙද්දී රියන් අතරක් වු දෙට පැනනැගුණ බෝධින් වහන්සේ නමක් තමයි මේ වදුරවඋතුම් බෝධින් වහන්සේ. ඉර්දියෙන් ඉස්සල්ලාම පැනගොුණේ. රම් භාජනයක කටාරමක තැන්පත් කරලා මෙහි ප්‍රදේශීටපු ප්‍රධානයා මුල්කරගෙන අනුරාධපුර ඉඳලා මෙහෙට්ට මහා පෙරහරින් බෝධින් වහන්සේ වැඩැම්ම වේ. ඇත්තු අශ්‍රයෝ කරත් රාජ්‍ය අමාත්‍යවරු ඊලාන කඩු දරාගත්ත අය සතර කුණේ රැකවල් කළා. ආකාසේ බොහෝ එල්ලි විහිදුනාා. බෝධීන් වහන්සේ වඩම් අධ්‍ය ආකාශයෙන් සුවඳ මල් බිමට වැටුණ මේ භූමියයට. දැන්නේ මේ එහ පැත්ත කෝච්චි පාර. කාල නෑ මේ ඔක්කුම රහතන් වහන්සේලා වැඳපු බූමි දන්නව නද මේ සුද්ධ ඒ කාලෙ මේ මෙතනින් කෝච්චි පාරහතන්න කියකිල ච්චි වැඩි සුද්ධ කෝච්චිපාර පැලැන් කළ බෝධියආරා ඊටවාස ගිහිලා හොඳට කාල බීල සුද්ධ ගොරුව ගරුව බුදිය ගත්තා ඇඒ නිදාගත්තට පස්සේ සුද්ධ සුද්ධ ඉදිරියේ දේව තවන්හන්සේ ල බියජනක ස්වරූපෙන් පෙනීඳලකෙවා තොපේ සංෘතියම නැති කරනවා බෝධිට අතතියන් එපාකයෝ. ඊහිට පස්ස තමයි සුද්ධ බෝම මේ කෝච්චි පාරය හා පැත්තර දෑමේ. මංහිටයන එදාරත් පෙනිල්ලා තවටිකක් එහැ පැතර ධරමුවන. සුද්දෝ හරියට හානි කලා පිට දෙම් බන කුණනත් අප එක දික දැකි යන්න බැක් ොච්චයනකට නතර කරන්න වෙනවා සුද්දෝ අපට හරියට හානි කලා නම බෝධින් වාහන්සේලා ්‍යානු භාවි ඒ බෝධින්ාන්සෙලා විරාජමානව වැඩ සිටිනවා. එතකුට ඒ දෙතිස්පාල බෝධීන් වහන්සේලාගේනොත් දැනට වැඩ සිටින්නේ බෝධින් වහන්සල්ලා ධහපාලොස් නමයි. ඒ නිසා ඒ ස්ථානටික හොයාගඩ. අ ගයංචානක මහතයාගේ බෝධිවරනාව කළ පොතත්වනව ඒ එකේ යන පාරවලටිකහිටන් තියෙනවා. එසුට ඒ ස්ථානටික හොයාගෙන මැරෙන්ඩලින් මැරෙන්ඩ කලින් බුදුරජාන් වසගේ ශ්‍රාවකෙක් වෙලා ඉපදිච්ච වෙලාවී බුද්ධහගම විච්ච වෙලාවී සිංහල එක් විච්ච වෙලාවී අඩුමතරමේ මැරෙන්ද් කලින් බෝධින් වහසේ ලාවත් වැඇදල් ලතියාගන්න මරණ මංචක ඉදම් මංසෑම බෝධියක්ම වැදලා තියෙනවා කියලා සන්තූසි උපදිනවා. නැත්තන් අපි හැම තැනම එහ මේ රටිය ලෝක හැම්ම තැන මැවිදිනවා. අපිට ලැබුණ වස්තුව ඉදිරියේ. අපි පිහිට ගන්නෑ. වැඩියෝ නෑ මේ උතුම් බෝධීන් වහන්සට කිරිහාර පූජාවක් කරපු නැති මිනිස්සුමේ ගම ඉන්නවා. අවාසනාවන්ත විදිට මැරිලයන්් එපා පෙන්වත්න්නේ. මේ ගමේ තිපෙදිලා උතුම් මේ විදියට ප්‍රාතිහාරය පාමිින් වැඩසිටෙන අවුරු දෙදහස්තුංශයකට වඩා පැරණේ මේ උතුම් බෝධන් වාසට කිරිහාර පූජාවක්වත් තියල පින් කරගෙන නැත්තන්. හොඳට දනගහල වැඩපු නැති මිනිස්සු ඉන්නවා. නිකන් ආසනේ මල්ටිකත්තියල මෙහෝ වදිනිකනනි කරන්නේ මනිසුන්ගේ ඔක්කෝගම තියෙන. එකකොළ දේශපාලාා්නයෝ ඉදියේ මැඳ වැටෙනවා. උතුම් බෝධීන් වහන්සෙනමක් ඉදිරියේ දනගහල වඳින්ට මුට පනන්න. බලන්නකු මැති ඇමතිවරු කියලා අපි මෙච්චරකාලයක් මිනිස්සු වැඳගෙන රදස්සා ඔයාගෙන ගහිල්ල තියෙන්නේ අපායිට නියම විච්ච මිනිස්සු පස්සනේද. මැරිච්ච ගමන් අපායි. යථබතන් නික්කිිත්තෝ ඒවන් නිරයේ. මැරිච්ච ගමන් නිරයේ උපදින්න උපදින්නේ. කිස්සිම කුසලයක් නෑ. පිනක් නෑ. සංසාරයේ මැති අමැතුවරුවෙන්ට පිනක් තියෙනවා මේ ජීවිත කුසන් රැස් කරන්නෑ. එහෙම කුසල් පින් දහන් තියෙනවන මේවාගේ පුරාණ පන්සල් මේවාගේ ගරාවටෙන මට්ටමට පත්වීද. එහෙනම් මේවා හොඳට ගලින් හදලා මේවා පුරාණ ශ්‍රී විභුහෘතිය මතුකරවන්නේෙ පෑෑ පිහිට ගන්ධෙපෑෑ. ඒ නිසා ඒම ඒ මිනිස්සුන්ගේ කරුමේ ඒ මිනිසු කරගාගෙන ගියාවේ ඔයාලා කරුම කරගා ගණන්ඩිපා. ඒ කාලයේ දේවානම්පෙතිස රජ්ජුරු මේ විහාරයේ නඩත්වට මේ යොදුන් ගානක් අවට භූමි මේ ජබෝතින් වහන්සිට පූජා කරලා තියෙනවා. එනිසා මේ ගමේ මිනිස්සු ඉඩං තමන්ගේ තමන්ගේ නමට ඔපපු තිබ්බට රජ්ජුරුව මේ බූධීන් වහන්සට පූජාකරපු ඉඩං. ඒ ඉඩ මේ හැදෙන ගෙඩියක් පලයක් අස්වැන්නක අග්‍ර භාගේ බෝධින් වහන්සිට පූජාන් නොකර භුක්තිවිින්දොත් නයවෙනවා. ඒකයි මේ මිනිස්සුන්ගේ දුක් දුරුවෙන් නැත්තේ. අදවත් මේ කරුණු කාරණා තේරුම් ඇරන් ගෙදර පළතුරු ගහක් හැදුුණු තග්‍ර භාගේ බෝධිාන්සිට පූජා කරන්න කුම්රකින් අස්වැන්න ගන්නකුට අග්‍රභාගෙන් කිරිහර පූජා කරන්න නය තියාගෙන මැරෙන්ඩිපා. මහා සම්පතක් මේ වැඩ සිටින්නේ. මම හරි කැමැත්තිෙන් ආසාාවෙන් මං අද මේ වන්දනාවටආවියි. මට හරි ආසයි මේ බෝධින්නාසල වඳින්ට මිනිස් ීට පුනි මට පුගව මේ භූමයට ආපු ගාපගවම එකක් දුගක් ඇතිවුුණ. ඒතමම අතෙන්ට ගේෙවෙලායි ට ලොක ආාවක් ඇතිවන බෝධිය වටහි පැදකුණු කරන්න. නමුත් මිනිස්සු ගොඩා කිටපුන නිසා ඉඩක ප්‍රස්ථාව නැතිනි සමන් කෙල්ලිීම මෙතින් ඩාවා. මං හරි ආසයි බෝධී වටේ පැදකුණු කරන්න වැඳගෙන. බුදුරජාණන් වහන්සේ සම්බුධන මොහොත සෙවන සැලසූ බෝධීන් වහන්සේගේ පරම්පරාව මේ. බෝධීන් වහසගේ ආනුභාවය ආශිර්වාධීක්චණික සුළුපටු දෙයන්නෙ වී අපි ස්වාමින්න් වහන්සේ නමගගේ අය කියෙනෙ ඔප්‍රේෂණ එෙකට ගත්තා. ඒ වෙලාවි ස්වාමීන් වහන්සේ උතුන් ජයිසිරිමා බෝධින් වහන්සේට මේ පහන් දල්වල පැම්පූජා කල්ල අයගේ ජීවිතයේ බෝධින් වහන්සට බාරයි 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 කියල පිරික්කිව්වා. අර ඔප්‍රේෂණ එක කරන අතර. පින්වතුන එඒ අය පස්සේ ඔප්‍රේසෙන් එක ඉවර වෙලා හාමුදුරන්ට එන්දිි කියල පනිවිදියක් කිවවා ඒ තමයි ස්වාමිනාහස මංමං සියය නැති කල්ලා ටිකක් වෙලා යනකුට එහෙ මෙයාගේ හිත එහ මෙයා අන්ඳූරක් ඔොත්සේ එක පෝරම ගිහිල්ල වැටිලා ගිනි ගොඩක්කුටට බැලූ බැලූ අත ගින්දර ඉතුඩේ ගින්දරත් එක ගින්දරෙන්ම දිලිසෙන දොරක් ඇරෙන්ට යනවා එතකොට අර්ගින්දර මැඳින් හඬක් ඇවිල්ල කියලා තියෙනවා ඕක තැහැර පන්. ඕකා ජෛසිරිමා බූහාන්දුරන්ට පූජා කරපු එකක් අත්තැරපන් කියල. එතකුටු මෙතනින් අද මේ මෙයාගේ හිතශරීරයට ආවා. එදා ඒ ස්වාමින් අහන්සිේ භූධයට බාර නොකර පූජාවර නොකර හිටියනම් මැරිලා දැන්න්නේරේ. අපේ මිනිස්සුන්ට පේෂන් එකක් තියෙනවා කියලා කියනකොට ආන්ද අන්ඩා කඳුළු සලසලා මුස්පේන්තු කමින් ඉවාන ගෙදෙට්ට වෙලා එකු ස්පිරිතාලි ලෙඩා එතෙන්ට ගන්න ටිකයි ඒවා දොස්තරල කරනවනි මේවාගේ උතුම් බෝධිණන් වහන්සේල් ළඟ පූජවල්තියල සිට්පතන්ට ඕන දරුවන්ගේ විභාගට සිෙත්පතන්න ඕන මේ බෝධින් වහන්සේලා දේවාල කෝටියක පූජාවල්තියල ගන්න ආරක්ෂාවට වඩා එක පහනක් පත්තු කළ බෝධියය ලං සිත්පතනික වටිනාකම ආශිර්වාදී වැඩී ඔයාල දන්නවද දුටුගෙමුණු මහරජ්ජුරෝ විසි අටක් යුද්ධ ජයරං මුළු ලංකාවේම එක්සේසත් කරලා රජවිච්ච පලවිනි රජ්ජුරු දුටුගමනු රජුරු එතනින් එහා මුළු ලංකාවේ එක්සේසත් රජවරු නෑ ඒ දුටුගෙමුණු රජ්ජුරුව මේ මුළු ලංකාවම එක්සේසත් කරලා රජවනේ කලින් බුද්ධසාසනේ කාශ්‍ය බුදුරජාණන් වන්සගේ බෝධීන්නාසගේ මළුවේ බෝ කොලහින් ඇතින් අයිංකරපු පිම්බලට ඉච්චරානු බහවයි. බෝපත්්‍රයින් කිරීම බිමට වෙටලා තියෙන. ඒනිසා බෝධීන් වහන්සගේ මම දන්න ළමෙක් ඉඳල ඒළම යගේ මෝනනි ල අපපැඇල්ල ගොඩක්. ඒ ලපාපු ළමයා ගි මූනේ දැන් හැතයි දැන් මට ඇවිල්ල කිව්වා මේ ඉන්දියාවේ මට ඇල්ල කිවස්වාමනේ මගේ මූන මේ යෝවෙල්ලා මංකව උඹ ගිහිල්ල බෝ මලු අතුගා පං වජරාසනය ළඟ. කුණු තිබ්බහු නැතහෝ අතුගා පංකෙව. ඒ ළමය දවස් හතරක් අතුගානකුට ලපටික නැතිවෙ ලගිය. බෝමලු පිරිසුදු කිරීමේ ආනිසංස උප නොූ පංජීවිතය කුරුලෑවක් තරන්වල් ලපයක් එන්නන්නේෑ මූුණේ ෝනෙ කුරුලෑ වැඩි ළමයි ඊළඟට මෝනේ ලප වැදි ළමයි ශරීරයේ ලප තියෙන චරුමරෝග තියෙන අය ගොඩාාවකු වත්කරන්න ඕන මේ ස්බොහ මළුවල සුද්ධ කරන්න ඕන. ඒ පිම්බලින් ඒක නැති වෙනවා. අපිට පිහිටක් නැතුව නෙවෙයි අපිට තිසරණී පිහිට තියෙනවා ඔන්න මේ පෙබරවාහරි පෙබරවාරී මහමේග මහම වුණාවන් නිකුත් කරන මහමේග පුවත්පතට ම ලිපක්ද දෙැම මට වලා බ ලිපියක් ද එෙක්. මේ බලන්න තිසරන පිහිට ගන්න හැටි. මේ දුවට අවුරුදදු පහලවේදී කුෂ්ටයක් හෙදිලා කකුලේ. එය ඒක ලිය ලෙවලා. එනිසාම එය දිගට සායන්දිනවා ඊට පසේ දැ කුෂ්ටි ටිකටික ගඳ ගහනවා. මූන ලස්සනයි තිේ මූන ලස්සනට හිනා වෙලා ළඟට එ මේ කොල්ලෝ මේ අ කුස්්ටි ගඳට හැරිලයනවා විරහස් ටික කාලයක් යැනුට මේ පාවලටත් ඇවිලි යටිපතුලෙත් තවා තුවාලී ඇැවිල ූජාව ගල්න්න ඇහැම්වෙලාම පුළුම් කෑලකින් සවවිට් වලින් තෙත් කර කර ඉන්න ඕන දෙැ කෙල්ල කොහිවත යන්නෙත් නෑ මූුණ බල්ල හිනාවෙෙනය කකුල බල්ල හකවලාගෙන යනව ඉතින් ඒ අතර තුර මේ කෙල්ල බන ඇහෝවා. ්‍රද්ධහයකින් බණා හලාහල යහන්ට කරම විපාක ගැන හොඳට තේරුන් ගත්තා තේරුම් ඇරම් මෙයා දැන් මොකද කරන්නේ දවසක් මේ ගඩුල් කපන්දී පන්සලී චෛත්‍ය හදන්න ගඩුල් කපන්දි මෙයා වෙනම ගඩුල් කපන්ට බානරගෙන පස්තික කපස් කපා ගෙන ඒකට වතුර දාලා ඒවෙලාේ හිතෙන් අධිෂ්ඨානයක් කරලා මන්ද මේක මැටි පා ගනවා මට මේ සිංහල ස ඉංග්‍රීසි බෙහත්තුවලින් සුවවෙන්නේ දැන් අවුරුදු හයක් දැන් කෙල්ලට වයිස අවරුදු විසිය එකයි. අවුරුදු පහලවින් කෘස්්ටේ හදිල තියෙන්. අවුරදු විසිය එකයි දැන් මටවයිස. අවුරදු හයක් මගේ කෘෂ්ටිසුව වුනෑ. මං ආරියන් වහන්සේලාට. උතුන් බුද්ධරත්නයට ධර්මරත්නයට සංගරත්නයට චෛත්‍යවලට බෝධිවලට මගේ අතින් වැරද්දක් කවෙලා ඇති. මං මේ තියෙන පියවරක් පාසා. මට සමාව ලැබේවා කියලා තුවාල වලින් බරු ගැහිල්ලා ඕෝජාව වැගරෙන කකුල් දෙකින් මැටිපැෑගවා මුළු දවසක් අර කෙල්ල. මැටිපාගල ගලොවල් කැපල වෙනද මෙහම පොඩි බිබිලත් ඇඩි්කම තුවාල එනවා කහනවා. එදා කැහැවෙනෑ සේදුව මුළු කකුලම රෝ රත්තුපාටයි හම ගැල වෙලා. ගඩෝල් ටික කපලා පුච්ච ලෙවරෙන්ට කකුල වේලිලා ඕෝජාව ගල න්නේෑ. පන්ස චෛත්‍ය හද ඉවරෙනුට මුළු කුස්්ටම සුව වෙලා. ඊරවාසේ කෙල්ලට තව ප්‍රශ්නයක් තිබිලා. ඒ තමයි මේ කෙල්ල වැඩිවීයට පත් වනාට පස්සේ අද ඉස්සර හම්මල රකිනවනි කෙල්ලෝ තනෙන් යන්ටෙන්ට දෙන්නේ නෑ ද මේ දැන් අදකාල කෙල්ල ඔහේ නෑනෙ ඔහේ යන ව එනවන මේ කෙල්ලට අර කළුගුමමාර බැල්ම කෙනෙක වෙටල්ලා ඇත්තර මෙමකත් යන. බැල්මකිල්ලකුට වැඩවිියට පත්වවෙච්ච කෙල්ලකුට වැරට පස්සේ නිතර තරා යනවා. හැම වෙලාම ඕතෑනවිදිට බුදියගෙන ඉන්නවා. මේ කෙල්ලට තේ වෙලා ඉටවාස මේ කෙල්ලට දැනෙනවා අර කල්ුපාටි චයාවක් වගේ ඇඟ තයෙනවා තැන මේ කල්ුකුමාරයා කියන එක කාම ප්‍රේතයෙක්. නිකාය ගොඩක් න්න දහස් ගානක්ඒ කට්ටන්නවා කෙල්ලගේ ඇඟවල්ලලින් සතුටුවෙනවා හොයන්න බෑ නොපෙනෙන් ඇඟගවලන්නේ. ඊට පස්සේ එයා ඇඟ ටැවිල්ලා දැම් මෙයාගේ ඇඟත්තක ඉන්නවා. මෙන්ට මෙක වලක් වගන්න බැම අයිට පසේ ීතිවිශෝ් ගතාව ශීකරන් හදනව කරගන්න බෑ. ටස මෙයා පෝන් එකෙන් රථන සූත්‍රය දාලා අර ඇඟ බර වීගනවා ගෙනකුට දානවාන රතන සූත්‍රය. ධනකට මොකුත් නෑ. ඊට වස්සයමකදනි දවසකා එහෙමදාගන්න දැරවුණ දැන්වනන්න ඇඟගට ඇඟගට බරයි දැන්යින්ද පෙරිිලන්නවා ඇඟ බරයි කල්පාට ජයාවක්වාය එකක් ඇඟට බරවෙන දැක්කා මේ කෙල්ල එවිලාම හිතෙන් අවංකෝම හිතලා ඒ තමයි අපේ බෝධි සන්වයෝ කලින්ජි ජාත කතවත්වෙන උද්දේ ජාන්තකය කියලා ඒ ජාතකතා වෙතින බෝධි සන්තුවය වයසෝදරාවයි එක් ඇන්දේ නිදාගනයන්න අවුරුදු හස්සියය බ්‍රහ්මචාරී. රාගහිතෙන් ඇඟව තල්ලන්න. බ්‍රහ්මචාරීව මහබෝධි සත්ත්‍යය යසෝදරාවයි අවුරුදු හස්සීයක් සසරේ බඹසර රැකපු බව සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි. මමත් බ්‍රහ්මචාරී ඒක සත්‍යයයි සත්ත්‍යයයි ඒ සත්ත්‍යානු භව මේ වූදුර දුරු ඒවා කියලා. ඒ කෙල්ලට දැනිලා පත්තරයක් අර ගිනිකුරක්ගෙහට පසෙ කොළ කෑල්ලලා පිච්චෙන්නේ. ඒ වගේ මුළු ඇඟ ඇතුළේ මොකක්ද වූ පිච්චිල වීශ වනා දැරුණා එදා ඉඳ අද දක්වාහම ඒ ප්‍රශ්නය නෑ. තොවිල් කලෙත් නෑ දෙහි කැපුවෙත් නෑ මොකෝහත් නෑ. දැවෝය ප්‍රශ්නය ඒ කෙල්ල පිහිට ගත්තා ර. අන සංගේ අදේශ මහම වුණහාවේ මේ ඇහෙන බණපදවල අපි මේ විදිීට පිහිට ගන්න අවබහන්සලට පින් කියල තමයි ඉලියමේවෙල තිබේ. එලිවම මංගන්න එටත් තේරෙන්ට දාන්න කිව්වා මහමේගට. ඇයි සමහර ගෙවල්වල කෙල්ලෝ ඔහ ඉන්වන් ඉස්සර කෙල්ලෙක් වැඩිවීට පත්වනාට පසේ තනියෙන් යවන්නෑ නොනගතය යවන්නන්නේ අඳරු වැටින උට යවන්නේෑ ගේයින් ගේකට යවත් කොන්්ඩක් ඇනයක් කරිගහල යකට කැල්ලත් තියලා යවන්නේ. කියනවා මාස ගානක් මේ පරිසං වෙනින් කියලා දැන් අදකාලෙ කෙල්ලු කියනවා මේ උමන පරිසමදව ඉස්වර සමයන් කියලා දැන් අදකාලි දරුව නැති ප්‍රශ්නය බලන්න සියට හැටක් හැත්තෑාවකට දරුව නැති ප්‍රශ්නේ ඔක්කොම වද වෙහෙත් කතාව නෙවී එකකට ඕක බලපානවා ඒ ඇඟෙන් කාම සේවනය කරන්න පිරීතය පුරුදුනාට පස්සේ බඩේ කලලි කන අයා දරු බිජය හදන්න දෙන්න නෑ ඇයියාට ඒක ඇඟත්ත කින්ඩ බැරි නිසා. මම දවසක් ළඟදින් ඕක මේ කතාවම ධර්ම දේශනාවට කිව්වා මම දන්න ඔි ්‍රශ්න තියෙනවා කියලා මම බණ කියල විරුණාට පාසේ මෙන්න දෙතුන් දෙන ඇල් කෙල්ලු අම්මලත්තේ කැවිල්ල කියනව ස්වාවින් අම්ස න්ටේ මෙහෙමුණ මේ මොුණා මේ මොුණ කිය. අපිට කියන්න අවශය නෑ අපිට ඕනත් නෑ ඔය කුණුකන්ද නමුත් මේ කියන්න කාට හරි බේරෙන්ඩ. පණ්ඩිතකමට කෙල්ලන්ගේ නැටිලි තිබ්බවගේ එනෙවෙයි. ජීවිතයට මෝන දෙනකුට ඒ ප්‍රශ්නය විසිඳගන්ට පිහිටක්තිෙන් ඕන. දැ මේවාගේ කෙනෙන්නම් මේවාගේ බෝධීන් වහන්සේ නමක් ළඟ කිරිහාර පූජා කල්ල පහන්දල්වල හොඳුවට රතන සූතරේ අංගුලි මාල් පිරිත කියලා පිරිත් පැම්බීලා පිරිත් නෝලදදා ගෙන. හැමදාම මේ බෝධීට පහනතිය ආරක්ෂාව ගත්ත ගමන් ඔය දස ඇඟට එන්න මේ කතා කියන්නේ මේ බෝධීන් වහන්සකෙන් පිහිට ගණ්ඩ කියලා ලෙඩත් දුකක් වුණා මැවිල්ල පූජාවත්යල පිහිට ගණ්ඩ නිකම් පිහිටත් පිලිසරන නැති අසරණ අන්තා අසරණ මිනිස්සුවිදියට ජීවත්වෙන්ට පා අපිට පිහිටත් තියෙනවා ඒ පිණිසනි මේ බෝධීන්හසල වැඩන්නේ නැතන් කුමට දෙර දියෙන් මේ බෝධීන් වහන්සේල පැන නැන්ගගේ බුදුරජාන් වහන්සගේ ශ්‍රාවක දරුවන්ට පිම්පුරවා ගණටත් ඒ ශ්‍රාවක දරුවන්ට වෙන කරදරවල දී පිහිට වෙන්ටත් පැහැදිලේද පුද්දුම දෙයක් සිදතඋුණම් අන්නන් හිතන්න ඒක ස්්්‍ර දිවියෝ ඒගේ පවුල්ලට දව කරන ඇති අම්මාට කෑ ගහන සද්ධයක් ැවුණා ඉටවස අම්මා දුවග නනකොට කට්ටිය දුවනවල් ලින්ඳ පැත්තට අර අම්මගේ පුතා ලඳට පයින්්හා යනවා එතුට අම්මගේ එලිටුට පුත්තා රයෙන් ඉනිදට පහින්්හදන. අම්ම එහම පනැතුව කඩාගෙන ටුනා දැම් පුතා දැන්දගෙන කියකිලා පයිනවා දැම ක්කොම සිද් එකක වෙලා වෙන්නේ. අර්හෙම් පුතා පයිනකට අම්ම වැටුුණනි දැන් කලන් හැදිලා අම්ම පොළොවිතියෙන වැලි එකතු කරලා මේ කිරිහර බෝධින් වහන්සේට පූජාවේවා පුතා බේරේවාකිව්වා. අර ළමයා අඩි සියගානක් නිදට පැන්න ශීරීමක්වත් නෑ. මට නම් පුදදුමයි ඇත්. යාලට පුදදු ඇති මෙහම මනුසකු කරන්න පුළුවන්ද කියලා මට හිතෙන්නේ ඒ පවුලට උදවකන නිෂ්ට දෙවියක් ඇති ඒ දෙවිය තම හිට තත්පරරිට දැමේ නැත්ත මනුස්සකුටන නොවා හිතෙනෑ බෝධි සිහිකරපු පමණින් ඒ නිසා ලෙඩත් දුකම් කරදරයක් වුණා මැවිල්ල බෝධි පූජාවත් තියන්ට ක්‍රමි අත්තියෙන ආසිරවාද ලැබෙන් එහම ඒ තමයි සම්පූර්ණය බෝමලුව සුද්ද කරන්න ඕන. අඊළඟ තමයි බාල්ල නැතියයට බබාල ලැබෙන්ඩක් බෝධි පූජන්තියදදී ඒ දෙන්නමෙන් ඕන නෝනැ මහත්තයයි. ඒ ජෝඩුවමෙන්ඩුවන. ගොඩාම් බෝධි පූජාතියන්නේ අම්මයි දුව යනවා බෝධි පූජවතියන්න ඇවිල්ල පාහනපතු මොන අතුපතු ගැවිල මොකවත් නෑ එහෙම මාල්ටිකත්තියනවා පහනපත්තු කරන්නවා මොනොහරි ගාතාවක් කියනවා. දරුවෙ ෝන කියලා දැන් දුවල් කියනු අම්ම ඔයා කියන්න කියන. තොටදැහර කෙල්ල ගම්ම තමයි බෝධීරි කියන්නේ අනේඒ දරුවක් ඕෝන කියලා තොර බෝධී දෙයන්නට හිතාගන්න බෑත් දරුවවා ඕනේ අම්මටද දුවටද කියලා මිනිහා අහාලකවත් නෑ. දෙවා දිව දිවසිම් බලනවා මිනි කොහිද කියලා ඕන්න්නේ කතැ බැරවිීමකින් නොපේනවා ඉතින් ඔඕවන් ඕ තමයි අධකාලි බෝධි පූජා බෝධි පූජාව පිළිවල්ට කරන්න මළුව හුඳල් සුද්ද කරඩ ඕන ප රැස්නෝ මල්ලාසනය සූ දන්න ඕන පිං රැස්ෙනවා ිලට ල්තියන්ට ඕන පිං රේස්ට්‍රවා ඉටවසේ ඒ අපිම දරුවන් ලැබන්ට හෝ ඒකට නම් ගෙදර දර ල්මාලයක් ගොතන්න්නට ඕන දෙන්නවා ඒක බෝධින්නා සිට පලන් දන්නට ඕන දිකසිවරක් ගෙනනල්ල බෝධින්නහන් සිට පලන් දන්ටවා රත්තරම් පට සලුවක් ගෙනල්ල බෝධින්නාන් සිට පලන් දඩ ඕන කොඩි න බෝධින්න් වහන්සට පලන් දන්න ඕන එකැන්නේ කඳට දාන්නෝ නැතන් රං වැට දාන්නෝ නැත්තං ආසනය ට්‍රේක්ක බන්දීසියක තැම්පත් කරන්න ඕන. කිසිම දවසක බෝධීන් වහන්සේ අතුවල ඉල්ලන් හොඳනෑ පවසිත්වෙනවා. බෝධන් වහන්සේ ලංකාවට වඩම්මද්දී සංගමිත්තා උත්තමාවේවත් බෝධි අල්ල ලනෑ. සවිශීසින් කාන්තාව බෝධීවල අතුවල ඉල්ලින එක සුදුසු හැ. හිතන්නක හාමුදුරුව නමග්‍යවත් ඇ කකුල කල්ල වඳින එක ස්ත්‍රියකට සුදු සුද එහම් බුදුකිෙනෙක් විදිහට වඳන බෝධීන් වහසේ අල්ධනයක සුදු සුද සුදුසු නෑ. ඒකයි ගොඩා කාච්චම්මලගේ බෝධි පූජා හිස්් වෙලා යන්නේ. බෝධි එල්ල කොඩි ගැට ගහන නිසා. සතන් සවපාව ඇඳපු කපුටෝ නයි ඇඳපු එවන් එල්ලන් හොඳනෑ බෝධී හොඳම කොඩිය තමයි බෞද්ධ කොඩිය. ඊඟට බෙහෙත් පූජා කරන්න ඕ නිකන් කොළඹොල නෙවෙේ කසාය තම්බල පතාටයකට හින්දලා පූජා කරන්න හොඳම අවසධ පූජාව තමයි මී පැනී ගිතලිවි පූජා කරන එක. පූජා කරලා ඔක්කෝම වටේ පැදගුණු කරල පූජා කරලා ඉළඟට සුවද පැංවලින් බෝධය නාවන්න පුළුවන්. හොඳම සුවඳ පැන් තමයි සමම්පිච්චමල් කලින් දවස කඩලා කලේකට දදාණ ඕෝන. දාලා පහෝදයි මලුත් එක්කම පැවක් කරනකුට සුවවඳයි පැත්තම. ඊට පස ඔය විදියට බෝධිය දෝවනය කරලා සුවඳ පැන්වල බෝධිය මේ ව කරලා වට ඇතුතු කල පිරිසිදු කලන්ේ ඉඳගෙන හොඳුවට තිරුවම් මඳ නෝන. රතන සූත්‍රය අංගුලි මාල පිරිත ජදක්ග පිරිතාදී සජ්්‍යහනා කරන්න ඕන.කා ඊට පස් කරනම සූත්‍රය සජ්්‍යයනනාර පොඩි වෙලාවක් මන්ත්‍රී භවන අවඩන් ඕන ොඩක් විස්තර දන්නඇත්තම් ම සූපත්වේ සූපත්වේවා සූපත්වේවා. මා මෙම මේ ගමී සිටින සල්දිනා සූපත්වේවා 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 මේ නංගරී සිටිනනාදිවසින් මයි තිරි භහනක් වඩන් රෝන. වඩ අවසානයේ මෙන්න මෙහෙම පින් දෙන්නඕෝනම්. බුදුරජන් වන්සේ සම්බුදන බෝධියයානු භාවින් අනුරාධ පරබූධයාානු භාවින් අස්්ට පල බෝධිනාාන්ශ ලගානු භාවිං අපේ උතුන් වදුරජය මේ දෙතිිස්වල බෝධිාන්ස ්‍යානු භාවින් මංකරපු සද්ජයනා කරපු පිරිත්වලනු භාවින් මළුව සුද්ධ කරපු පිින්වලානු භාවින් මල්ලාසනයේ සුද්ධ කරපු පිංවලානු භාවින් ඒ වගේම ග මේ මේ පැනි ගිතල් පපුද පු පින්ංවලනු භවිෙන් පැම් පූජාකරපු පින්ංවලානු භාවෙන් සල්ලුවක් පූජාකරපු පින්ංවලානු භාව. සිවරක් පූජකරු පින්ංවලනු භහවෙන් සහද පැංවලින් දෝවනකරු පින්ංවලානු භහවේ. මෛත්‍රී භාවනනාකරපු පින්ංවලානු භාවේ. හවල් ලෙඩා අසනීප වෙලා සිටිනවා ඔහු සූපත්වයවා සූපත්වයවා. අහවල් ලෙඩා නිරෝගිවේවා නිරෝගයවා නිරෝගවා බෝධින්නාාන්ස ගානු භවි නිරෝගේවා නිරෝගයවා නිරෝගයේවා. ඉක්මන නිරෝගිවේවා නිරෝගයේවා, නිරෝගිවෙලාවට පස්සේ එයත් ගෙන්නගෙන මේ උතුම් බෝධිාහන්සේ ළඟ උදේවරුවේ කිරිහර පූජාවක් හෝ හවස්වරුවේ ගිලම් පස පූජාවක් කරලා දෙවරුන්ටත් පින් දෙට අපි කැමැත්වයෙන් සිටිනවා අනි ලෙඩා කෝමරි සූපත්වේවා සූපත්වයේ සූපත්වයවා කියලා කියන. ප්ුරු ගැට ගැහවෙත් නෑ ඔය විදියට කළොත් පිහිට ලැබෙනවාද නැන්ත අනිවාායෙන්ම ලැබෙනවා අනිවායෙන්ම ලැබෙනවා ඒවාගේ පිහිටක් සලසා ගන්නර ඕන තව් වෙන තියෙන කරදරවලත් එහෙමයි ඒ නිසා තුනුරුවන්ගේ ආසිර්වාදය හරියට ලබා ගන්න ඕන දැ දැන් පින්වත්න්නේ හොඳට සීලියයක් රැකගෙන හිටියොත් පුදු ආශිර්වාදයත්වයන දැන් ඕන අපි ගණ්ඩකෝ අපි ගත්තොත් මේ අංගුලිමාල මහසෑ හදනවා අංගුලි මාල මහරහත්තන් වන්සේ වෙනුවෙන් අඩිසයයක් සට හලාවත බෝවත්ත මහම වුුණා භවනසපේ අම්ම කෙනෙක්ට පිළිකවක් හැදලා අමට මේ මාසිේ තමයි ඔපේෂන් කරන්ද යන තිබ්බේ. මේ අම්මා අර එක දිගටම මගේ ජීවිතය ස්තීර නෑනීඉති කල එක දිගට චෛතයවෙල වැඩ කරලා. ළඟතිින් ඔප්‍රේෂන් කරන්දයන් ගිහිල්ලා මේ ්චෙක් කරනකොට පිළිකාව නෑ කොහමද තවදුවෙක් ලිපියක් එවෙලා තිබ්බා කෙල්ල බණහල පුංචි කාලෙඳ ලම අහල කුමරි බඹසර කුමර බඹසර ගැන එකනි කුමරි බඹසර කියන්නේ කෙල්ලෙක් විවාවෙන කල් කිසිම කාම සේවනයක් කරන්න තා නියෙන් හෝ තවක් කෙනෙක් සමග කාම ඇසුරක් ලබන්නේ ඒ එයාගේ බඹසර ඊර්වශ්‍ය මේ කෙල්ල ඒ බඹසර රැකලා ඒ වස මෙයා විවා වෙලා ගොඩාක් කාලයක් දෙැම මෙයාට දරුව නෑ මේය අංගුලිමල සෑටිගිල්ල වැඳදල සහි කල්ලා මම කුමරි බැම්බසර රැකු බව සත්තේ මට පුතෙක් ඕන කියා ගිහිල්ල දවස් දායක් ඇතුළත කුස බබෙ පුතෙක් තව ඉවිදිරි සිර්රැකගන පුතෙක්කන්නව යන් නිතර මාස පුටනවා ඊවසේ මට ඇවිල්ලකිව ස්වාමින් අංසදේ ය කැම්ප්‍රසිකින්නේ ස්වාමෙන් අාස මං මේ ගොඩාන් කාල සිල් රැක්කා ගොඩාක්කාලය ම හිතට ගෑන් ලොමයි ගැන හිටාව නමුත් මම සිල් රකින නිසාත් ඒ වගේ මට පින්කරගන්න ඕන නිසාත් මං ගෑන් ලොමයි ගැන කොච්චර හිතෙත්්දි හුණක් මේ මම යාලූනේ නෑ නමුත් ස්වාමිනම් සෞරතු ගානත් මේ එකම කෙල්ලෙක් ගැන හිට හිතෙනවා 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 ඒ කෙල්ලත් මන්දිහා බලනවා බලනවා මටත් හිතෙනවා හිතෙනවා නමුත් මම වචනයක්වක් කිවවෙත් නෑ ඇඟව්වෙත් නෑ ට බහන්සගේ උප දෙසක්කවෝ ඇවෝ. මම එකාරෙන් ළමයා ඇකට ගොඩ උන්නෑ සෑර කළේ නෑ. මං ඒ ළමයා මෙතෙක් කාලයක් රැකපු සීලය ගැන කරපු ඉන්ද්‍රිය සංවරේ ගැන හිත පාලනය කරපුය ගැන ගොඩ සතුටුණා.සාතුට නම්වපත් එලාන්තම දැන් විශ්වවිද්‍යාලි අධ්‍යාපනය ලබන් ලමයි. දැනුන් තේරුන් තියනවා. සසාමනය වර දවි ෙක් විස් තුනක්වා වගෙන ට ැනු තේරු එ වයස. මංකෝ පුතා එහනම් මං ඔබට උපදෙසක් දෙන්නා. උඹ රුවන්ගලි සෑට පලයක්. ගිහිල්ල සුදු නෙළුම්මල් පූජන් කරපා. මේ සුදු නෙළුම්මල් වගේ පවිත්‍රව මම් බ්‍රහ්ම චාරීව ගොඩක් කාලයක් හිෙටිය මේක සත්‍යයක් මං බුදුරජන්නා සිට පූජා කර නොම මේ ප්‍රතිපත්තිය මට මෙහෙම ගෑන් ොමික් ගැන හිත යන වැඩි මටමික තේරුම් කරගන්නට තේරෙන් නෑ. බුදුරජන් වන්සගේ ආසිරවාදී ලැබේවා සුදුසුදේ සිදුවේවා කියල වැඳලවරෙන්කිවෝ තින් මෙ ගිහිල ඇත්තට මෙහෙම වැඳලා ආවා ආවට පස මෙයාට යාලුවක්ගෙන් කෝල් එකක් එනවා මචන් හොබ දන්නවාද කියලා මේ අයවා මොකක්ද කියලා අන්නර්කි කොල් එක පැනලගෙහිලා ප්‍රශ්නය විසඳනාාද නැත්්ද යාන්ත නැත්තන් ක යන කුණු කන්දරාවකට කර ගහණඩ වෙනවා යාන්තම් බේරුණා හොදට සීලියයක් රැ කලා රුන්ල හිට යන්න ැ කියලා ි උතු ෝධි න්සවැට ඉන්නවන. සමහර ළමයිට තරුණ කාලයේ හිතෙනවා විවාහ වෙනවද නැද්ද මේකා හොඳයිද නරකයිද. විවාහයේ කියල කියන එක පින්වත්න ජීවිතය සම්පූර්ණය හැරවුන් ලක්ෂයක්. හරිවිිනි කවු ොත් ොදයි කෙල්ලෙකට කොල්ලෙකුට තරිකිෙල්ලි කවු නොත් ොඳයි නැත්තම් ොල ජවිතයම ඉඳවනවා. ල්ලගේ වැරදිතින කොල්ලඟගේත්වරත සමහර කෙල්ලු හරි කට සැරයි. කිසි කරුණාවක් මෛත්‍රයන්නෑ. තමන්ගේ ආසාවල් ඉෂ්ඨ කරගන්්‍රම බලන්නේ. සමහර පිරිමිතියනවා මහා බේබදුයි බේබද්දෙක් බඳින්ට ලැබුණ කැන්නේයා ඉවර රයිජීවිතේ. බීව මිරිහෙ කට දෙපැත්තෙන් කෙලවැක් කෙරගෙන ස් එකකට ගොඩවුණනොත් ළඟවත් ඉන්ට කැමති නෑන අන්ගවන අනිත්තය ඒ බීපු මිනිහෙක්ක් පවුල් ජීවිතයක් ක්ඩ ලැබුණොත් මුළලු ජීවිතය කියන්නේ ගෑනි කල්ප එක කරම ගෙවෙනවා ගන්දස්සාරි ඒ නිසා ඊට පසේ ද බැඳලනින්නේ මුළු ජීවිතයම විදවායගෙන ඉන්ඩ ඕනා සමාර පිරිමි වදද දෙනවා කෑනුොන්ට ඊළඟට සුද්ද නො වගේ අනි ගෑණක ඇඟටම වැරැද්ද පටවනවා තමන්ගේ මුකුත් වැරද්දනෑ වගේ. ම මේ දෙපැත්තටම සමබරව වැරදි තියෙනවා කරුණු කරණ හොයල බලනකොට ඉතින් ඒ නිසා විවාහයක් කියන්නේ හොන්දටට හිතල මතන් රෝන එක අවුරුදු නවේ දහයි යාලවෙල ඉඳල බැඳලලා බැඳල මාසිං යකායක්ෂණි ඊළඟට සමහර කොල්ලෝ රුණ කාලි ෆෝර්න්වලින් වීඩියෝ බලබලා පුරදුුවෙනවනි ඔවුන් හිතන්නේ තරුණකාලි බැඳරලා නැති නිසා තරුණ කාලි ආසාවල් වලටයි මේ පෝර්න් එක බලබලා ඉන්න කියලා නමුත් පින්වත්න අපිට මිනිස්සුල් ලියුන් ලියල එවනවා ප්‍රශ්නඇවිල්ල කතා කරනවා ඒ වගෙන් පැහැදිලිවම දැනිච්ච දෙයක් තමයි මේ තරුණකාලි පෝන් වලට ඇබබැහි වෙලා ජරාව බලන්ට පුරුදීම ඇබ්බැහිකමකට යනවා. කහසාද මැදලලා නෝන ෙදරරි ඉද්දී වෙන ඇඳකට වෙලා ෆෝන එක බලබලා ඉන්න පවුල් ගොඩාක් තියෙනවා. හේතුව පෝර් එකට ඇබ්බැහි වෙලායි පෝන් එකින් එයාට දැනෙන සතුට බිරිඳකගෙන් දැනෙනෑ. ඇබබැයි වෙලා. ගෑනුත් එහෙමයි පිරිමිත් එහෙමයි. එදුකුට අනාගතයේ මොන මිනිහ කම්බවෙයිද. නීලඟට ළඟදින්. මේ වැතිවලම දුවමොකදක අම්ම දුවයි ගෙදරීන්නේ අවුරුද්දහන්ශයක කෙල්ලි එක ඇද අම්ම ඉදුවයි නිදාගන්න තාත්ත නෑ. අයිකට පාන්දර එකට නැගිටිනකුට කෙල්ල ඇඳී නෑ. අම්ම ගිහිව්වා වත්තව්ව නෑ අම්ම ඒම අම්ම කද වෙලා අම්ම වැටන කල්ලන්ති දාලා. උදේ අම්මා ඇහැරුණේ පහට එතුට කෙල්ල ගෙදරන්න ඇේ කොස්ස ැඩිණි කල් ගැහවා කීපි කියලමුකුත් කියන්නේ අපිළඟට ගන්න නවා විස්තරාණකුට මාස තුනක් පාන්තර එකට ගෙදරින් යනවා කොල්ලෙක් අවරුද්දසය කොල්ලෙක් එෙනවා ඔන්න උගන්වන්න අම්ම ළමයි එවනවාමී පැතිවලට නටන නාට ගම් මං කල්වනා කළේ තමන් වදපු අම්මත් එක එක කෑන්දී ඉඳලා රෑ එකට මේකි පයිනවනං බැන්දට පස්සේ මිනි අ දහල පයිනවා කියන එක සිද්ධ වෙනවා මයි. තුර කොයිවාගේ කිය කම්බේ ද බඳින්ට තරුණ ළමයිට නිකම් මේ ආදරේ ආදරය කියලා සමයන් කතාගරෙන් නොනිවේ පව ප්‍රායෝයික ජීවිතයට මෝන දෙනකුට කෞදදේවට වග කියන්නේ ඒ දුක කෞුද දරා ගන්නේ වැඩිපුර කෙනෙකුට ආදරය කරලා ඒ කෙනා වෙනස් වෙද්දී දුකසාවන්නෙක් දරාගණ්ඩබෑ. බනත් අහල නෑ සංගයාගේ ඇසුරකුත් නෑ හිත කොහොම දාදාගන්නේ පිස්වය දෙනවනි ලම් මිනිස්සුන්ට ඒ නිසා තරුණ ළමයිට යාලුනා කියල කතාවක් නෑ විවාහය කියන්නේ තීරණාත්මැකයි ආ නීවාගගේ තැන්වලදී. බේහරෙන්ඩ ක්‍රමයක් තවයි හොඳට බමසරනකට ඕන. යාල නත් කාමය ඇසුරකට ය න්නෑ. පිවිතුරුයේ ආදරෙයි. පිවිතුරු ආදරය කියන්නේෙ මොකක්ද කියල්ල තේරුන් ගන්න ඔොන දැම් පෙබරවාරිවාසේ කඩුවල උඩු පිළ අනගාරිකා භවනාසපුී යසෝදරා උත්තමාවේගේ රහත්තෙරණයගේ ප්‍රතිමාවක් වඩම්මනවා පින්වතුනී ගිහිල්ල බලන්ඩ වටිනවා පණපිටිංඉන්නවාගේ. ඒ උත්තම වියගේ ප්‍රතිමාව තැන්පත් කරලා ඒ අසෝදරාවගේ උතුම් පිවිතුරු ජීවිතය ගැන්න ධර්ම දේශනවක් කරනවා පිවිතුරු ආදරේජයනක බලන්ට ඒ කහණඩෝනවා ඒ නිසා ආදරය කල්ලා අපිකෙමු බණහන්න අදදනම් අද ඉඳලා කිසිම නරක දෙයක් නෑ නරකඇසුරක් නෑ බ්‍රහ්මචාරිව ඉන්නවා පිමි ොමනොත් ්‍රහම චාරීන්වා ගෑන්ල්ලොම ද්‍රහ්ම චාරයෙන්වා. ඊට පස්සේ මේගේ උතුම් බෝධීන් වහසේ නමක් ළඟට ඇවිල්ලම අල් පහම් පූජා කරලා පහන්දල්වල බඹසර අධිස්ථාන කරලා මගේ ජීවිතයේ ආඳුරක්කට නොවැටේවා. විඳවන ජීවිතයක් මට එපා මගේ ජීවිතයට සැනැසිලි විසුඳුමක් ඕන කියලා අධිෂ්ඨාන කරනකොට තමන්ගේ ජීවිතයේ නොමනාන් තීරණ ගණ්ඩ හිත නැමෙනෑ. හරි දේටම හිත නැමෙනවා ඒ තමයි දෙවියන්කින් ලැබෙන ශිර්වාදය බෝධින්වහසේ ග්‍යානු භාවයක ඒ නිසා දැම් මම මේ විස්තර කියරවුට ඔයාන ලගේ ජීවිතවලට සමහර අත්දැකින් නැති නිසා සමයිට මේවා සුරංගනා කතාවගේ හිතයි නෑ පිහිට කියන එක අත්දකට ගත්තාට පස්සේ පුතුම දෙයක් ඒක කිසිම දේක බයක් උපදී නෑ පිහිටක් එනවාමයි. මට පිරිිසරණක් තියෙනවා මට මේක්‍රමෙන් උපකාරයක් ගන්න පුළුවන් කෙලා හිතට හැම්වෙලාව දැනෙනවා. අසරනැවෙන්නෑ. ලෙට අත්දුකක් වුනත් කරදරයක් වනත් ඔයි ටිකක් විස්තර කෙව්වෙයි. බෝධීන් වහන්සේ නමකට පුද පූජාතියලා වන්ද මැඳල්ලා පින්කරගන්න එක දැම්ම කරගන්න ඕ. හේතුව. දිවියලෝකයත් බෝධයක් නෑ. බ්‍රහ්ම ලෝකයත් බෝධයක් නෑ. නාංග ලෝකෙත් බෝධයක් නෑ මනුසු ලෝක විතරමයි තම ඒනොත් අනුරාධපුර උඩමල් වේ බෝධීන් වහන්සේ තමයි බුදුවෙන්න මොහොතේ වැඩහිටපු බෝධීන් වහන්සේ ඒ ආනුභාව ඒ විදිටම කැටවුණු බෝධිින් වහසලලා තමයි අෂ්ට පල බෝධී දෙතිස් පල බෝධී මැරෙන්ඩ කලින්ඒ බෝධීන් වන්ශේල වන්දනා කරගන්න ස්වාරණමාලී මහසෑය තමයි තුන් ලෝකෙම මහා සෑය එකම මහ සෑය ඔ ලෝකෙම බුදුරජාණ වහන්සගේ වැඩ්ඩිම ධාතුන් වහසල වැඩේ නිරුවන්ග ලනිසයේ. කරඩුවකනෙ වෙයි ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ සරීරයේ හැදිල තියෙනවා. පිරෙනුවම් පානාවගේ. ඒ හැදිච්ච සරීරය නිරිදිිය මස්මාන්ස හම හැදිල මේ රෝමකෝපු පවා තියෙනවා. හොස්සුම හෙලාන් නැති එකයි නැත්ව විවර කන්න ැතිය එකයි විතර රුන්ගලිය ඇතුළි බදු පිළිම නිර්මාණය වුණ බදුරජාන්ාසගේ වෙනස. පිළිමයක් නෙවෙයි. ඉර්දියෙන් හැදිච්ච බුදුසිරුර රුවන්ගලිචෑය ඇතුළි වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගැනහිරට පිටුපා තමයි. ඒවතුම් බුදුසිරරතියෙන්නේ. සුන්දර රශ්මි දහරා විහිදී විහිදී. හ පරිනිවාණය වෙන කල්ලේ බුදදු සිරු රුවන්ගලි සයයි වැඩන්නවා. රුවන්ගලි සෑයේ ඇතු බුද්ධ චරිතය ප්‍රතිමා එදිියට ගත්තොත් රුවංගලි සෑයේ මළුවෝ වගේ හතර පස්ගුණයක් ඕන එච්චර ඇතුළි තියෙනවා මේ පෘතිවිතලයේ වටිනාම මානිික්‍ය රන් රිදී මුතුවැැනි රුවංගලි සෑය ඇතුළි තියෙන්නේ. රුවන්ගලි මහසැයි බුදු සිරුර මැවිල්ල ප්‍රාතිහාරය පෑවා සියලු රහතන්වාන්සල වැඳපු තැන. වාහල්කඩවල පවා ධාතුන් අන්සල නිදන් කල් ලති නොුවන්ගලිසයි.ඒ නිසා ස්වර්ණමාලී මහසෑයට ජීවිතයේ පූජා කල්ල වැඳල පුදන අයට එයාලට දේවාලයක් ඔන්නෑ. එයාලගේ හිතේ බුදුරජාන්සක සරණ පහිටඒ විදිහටම තියෙනවා. හදිහෝනියම කොත් වදින්න්න ෑ පින්වතිනේ රුවන්ගලිසෑයට ජීවිත පූජා කල අට වස්සෙේ. නිතර බෝධින් වහන් සිට පූජාතිය ඉන්නට හදිහූුණනියමක් වත්වදි න්නෑ තියෙන හදිහුණයන් දුරුවවෙලා යනවා. එනිසා පුරුදු වෙන්න මෙතෙක් කාලයක් බෝධීන් වහන්සේ ළඟ දනගහල වැඳලා නැති මෙතෙක් කාලයක් බෝධිින් වහන් සිට කිරිහාර පූජා කරලවත් නැති මල්බහම් පූජා කල්ලා නැති කෙනෙක්කින්වන. මෙතෙක් කාලයන් නොකරපු එකට වන්දි ගෙවීම පිණිස ඉක්මනින් පූජවන්තියන්න. ඉක්මනින් වදින්ද. ෝධින්වාසගේ වදනා කරන්න තනයෙන් වදී නැමවෙලාවම කොක්ක ගහලා හාන්දුරුවෝම ඇදගෙන එට කල්පනා කරන්න දෙපා. තනයෙන් මළුව සුද්ධ කර ගණඩ පුළුවන්නක්. තනයෙන් පන්සිල් සමාදක් වෙන්ට පුළුවන්න. තනයෙන් පොතක් බලාගෙන පිරිට්ටික කියන්න පුළුවන්න. තනියෙන් මෛත්‍රී භහනාව කරන්න පුළුවන්නන්. තමන්ගේ අදහස අවංකෝ කියන්න පුළුවන්න. හාමුදුරුවම හැමවෙලාම කොක්ක ගහල ගන්්ඩිපා නිසුන්ට අසනීපයක්ත් තියෙනවන ඇම එක්කට මහාන්දුරෝනිනි. එදට අර කෝටියයක් වැඩාසේ මේ පිරිතට ගිල්ල බණට ගිල්ල දානට ගිහිල්ල ඒ කට යුතුවාසේ හාමුදුරු දුවගෙනෙන් නොන වෙතිතෙන්ද. සමල්ලාවට හාමුදුරුව කලබලට බෝධි පූජාව තියෙනවා අර මනිසුන්ගේ හිතේ සතුට නෑ. එක ප්‍රායෝක වෙන ගැටලුවා. තමන් පාඩුවේ ති බනන් තමන් ගිහිත සතුට වෙනවා දිට බෝධි පූජාව ඒක පිහිට සැලසෙනවා. පින්වත්න්නේ. මෙහිම ඉතන්නක දැන් අපි කොහොමිහිටියන් බෝධි භූජාති ඉබත් නැතන් පිරික්කිවත් නැත් රුවන්ගලිසය වැදත් නැතන් සිල්රැක්කත් නැතත් සන්දාවව තිබ්බත් නැතත් අපි කවුරුස් මැරලයනවා. ඉතුරු ගොඩා අය කියනවා මැරුණට පස්සේ මේ මේ පන්සේල් යවුුණත් සිල්ගන් උපා සමලන් හන්නුක මරුණට පස කොහෙ දන්න කියලා ගොඩන් කයි කියන්නේෙ මොකක්ද කොහේ යඇහිද දන්න ෑ හාඳුරණ ඒ එහම කියන්න කෙ ඇහෝොත් මැරණ වෙලාව මොකක් මතක්ව හිද දන්නෑ කියලා ඔය මැරෙන වෙලා මොකක් මතක්වවෙ දන්න කියන එකෙන් මේ මිනිසු වක්්‍රව කියන්නේ චුති සිත ගැන මැරෙනකුට මොකක් මතක්කහිද දන්නෑ කියලා නමුත් බුදුරජාණන් වහන්සගේ ධර්මයහි ඒ විදියට අසරණ කිරීමක් නෑ තමම් මැරුණට පස්සේ යන තැන තමන්ට තේරෙනව පින්වත්නී මං ඒකට උදාහරණයක් කියන්න බදුරජාන්ස වදාලා මහනාම කියන සාක්්‍යයට මහනාම ගහක් නැගෙනහිරට බර වෙලා තියෙනවා පාත් වෙලා අප කියමුකු මෙතන මොකක් කරි පොල් ගහක් හරි කෝච්චි පාර පැත්තට බරවෙලා පාත් වෙලා තියනවා කියලා කියන්නකෝ මේ ගහ කැපූත් කොහිටද වැටින්නේ කොහිටද වැටෙන්නේ මොක දත්තරයක් නැතේ දී යහාදුරනෙ ගහක් කැපුුවට පසු වැටිෙන පැත්තවක් කියාගන්න බැයිද ඔ ආහිසරයක් කියනවා ඔන්න පල හැමතනින් කෝචි පාර තිෙනවන කෝචි පාර පැත්තට නැමීල බරවෙලා පොල් ගහත් තියෙනවා ඕක කැපූහොත් කොහෙට්ටද වැටෙන්නේ යාන්තන් ඇද කෝච්චි පාර පැත්තට තමයි වැටෙන්නේ ඇයි ඒකට හේතුව බරවෙලාති බෙහි පැත්තට අපි කියමුකෝ ඒක චේන්සෝ එකකින් කැපෝ කියලා පොල් ගහ කොයිටද වැටෙන්නේ පොරුවෙන් කැපුුව අත්කීතින් කැපු බ්ලේඩ්කින් කැපුත් පොල්ගහ ගැලෙවුවොත් ආන්න පින්වත්න්නේ ඕක බුදුරජාන්ස වදාල උපමාවක් තමම් මැරුණට පස්සෙ උපදින්නේ තමම් බර පැත්තට මැරණ එක කොයි විදිහට මැරුණත්. ඉස්පිරිතාල ඉඳල මැරුුණත්, ගෙදර ඉඳල මැරුණත් වසක් විසක් ඇැවිලා මැරුුණත් මනුස්සෙක් පිහඇල්ල මැරුුණත්, බෝම්භයක් වැදිල මැරුුණත් ආහිුස ගෙවිලා මැරුුණත් මොන විදියට මැරුණත් උපදින්නේ කොයි පැත්තටද තමන්ගි ජීවිතය බර පැත්තට. කෙනෙක් බර ඉඩංකඩන්වලට නම් ඒ වගේම මළ පෙරේතු වෙලා උපදී. දරෝ ගැනමනං හිත ඉතා ඉන්නේ ඒ කෙනම් නැහෙන්නේ. මැරුණට පසේ උම් පිටි පස්සෙමයි. කුඹුරුුවතු පිටි පැත්තෙනම් ඒ කෙමෙයි. ඉස්සර සිද්ධියක් වෙලා තිෙනවන ම තාත්තා වැදේ හේන ගැනමයි. එයාට මොකක්ත් දරුමල්ලෝ ගැන බැරිල්ලක් මොකක්ව න්නෑ හේනෙවයි ඔළුව ඉන්නෙම හේනේ. ඊට පස්සේ අම්මගේ වැඩේම අටු ආස්පස් කරනවා වීටික තියෙනවා පොඩ්ඩක් ගන්නවා වී ඇටුේ මයි උුන්දගවලුව කෙල්ලගි වැදේ ගෙදර කෙල්ලි ිටියා ඒ උදේටන්නානව දවල්ටන්නනවා හැඳ ඇවටන්නානෝ ඒකග වැදේ නානක පුතා දඩේ මේ යනවා එකපුතික් මහන වුණා මේ බුද්ධ කාල විච්ච දෙයක් රහත් වුණක් අවිවාර්තක කියලා රෝගයක් හැදිලා අම්මයි තාතයි දුවයි මැරුණා දඩයන් කරපු පුතා මැරු නෑ තාන්ත මැරිල්ල ඉපදුනා හේනෙම ඌරෙක් වෙලා අන්න බර පැත්ත ඉපදුනා අම්ම ගෙදරම ඉපදුනා මීයෙක් වෙලා ඇය රවී අටුයි දුව ලිඳළගම ඉපදුනා දියවරෙක් වෙලා මියය එහි මේේදුවනකරට ලින්ඳලළඟ හිටපු දිය බරිය ඇවිලා මීිය ගිල්ලා. දියබැරිය ලඳළට යනකොට හේන ඉඳල පැනප ූරා දියවරයක් ගිල්ලා. ඌූ අත්තෙන් පණනකොට දඩමේ ගිය පුතායිඌූ රට විද්ධ කරහිතියාගෙන එනවා එනකොට එදා රහතන් වහසේ ගෙදරට වැඩියා පැඩපු දවසක් උන්න්නහන්සික මුළු පවල්ලම මේ එක ළඟ නේද කියලා. ඒ හඳට මොකද්දී කිව ඔය ඌරා කියන්නේ උඹකි තාත්තා කියලා කිව හේනට ආසාාවෙන් මැරිච්ච නිසා. බඩපලාපන් කිව ඉන්නකෝ දිය බරික්්දෙන් ඇත්තරම ඉන්නවා ඔය නුබේ නංගි කිව්වා වතුරට ආසකල්ලා බඩපලාපංකො ඇතිමෙක් කියලා ඔය කිවන්න නුඹේ අම්මා වී අටුවට ආසකල්ලා ඒනන් දැන් තම තමන් ආසා කරන පැති බලන්ට මෙච්චරටීව එක බණ කියනවා. බෞදධින්ාන්සේලගේ විස්තර ධාතුන් වාන්සේ ලගේ විස්තර සූත්‍ර දේශනා යනවා. ඒවා එක එකකා කියන්නෑ. අර බනෝ ය හැහු අද මේ ඇහුවද කියන්නේ. අර මොකෙක් හරි වසලේ කුණුහරපටියත් දැම්ම ගවන් අර හඬපටි ඇහුවද යාලා. බලන්ට හිත කොහෙට්ටද බර කොුණුහරපෙට බරයියේ. ල්ලො කොල්න්ගේ හිත බරපැත් හොයන්න පුුවන් එයාලා බලන වීඩියෝ වලින් YouTubeු එකේ නම් ගොඩාක් බල්ල තිෙන වීඩියෝමනවද ඒක තම යගේ හිත බරපැත්ත. හිත බරපැත්තේ උප දෙෙනවා. තමන්ගේ හිතේ අභ්‍යන්තරේලියට ඇරං ගත්තට පස්සේ. තමන් හොඳ මිනිහෙද්ද නරක මිනිහිෙද්ද කියල පේනවා. සුදු ඇඳල්ලා නිකන් සාධකාර දීලා. ඇතුළ වහන්ට බෑ. ඒනිසා මේ උතුම් බෝධින් අහන්සිට වැඳ වැඳ ගොඩා පිම්පුර වගෙන අඩුම තර්මි පන්සිල් රකිෙන කෙනෙක් වත් බවට පත්වෙන්ද. රටක් ලෝකයක් හදන්න කලින් අපගේ හිත අප ඉහදාගන්නට ඕන. සත්තු මැරීමෙන් වැලකීවවාන්සේ කරන්නට ඕන. සොරකමින් වැලකීවවාන්සේ කරන්න ඕන. වැරදි කාමසෙවණින් වැලකීවාසය කරන්න ඕන බොරුකීමෙන් වැලකීවාසය කරන්න ඕන මත් පැම් මද්‍ර විභාවිතෙන් වැලකීවාසය කරන්න ඕන. ඇයි බුදුරජාණන් වහන්සේ පංචසීරයක් ගැන වදාළෙ. බුදුරජාණාන්සේ වදාලා සත්තු මරණ කෙන නිරය උප දිනවාත් තිරිස ෝක උපදිනව ප්‍රේත ලෝක උපදිනවා. මනුස්ස ලෝකෙට ාවට පසෙ සත්තු මැරීමේ අවම විපාගෙ තමයි අඩු අයසෙන් මැරණ එක. මනුස්ුල්ලෝකයේ යං කිසි කෙනෙක් අඩු අයසින් මැරුණොත්. ඒ වනාහි ප්‍රාණගාතයේ අවම විපාකයයි. උපරිම විපාක ගැන කවර කතාද. අනුකම්පාවිම් බුදුරජාන්සි වදාන්නේේ ප්‍රාණගාතය කරන්්ටි පාකයලම්. වෙන රටවල්ලද පිංහතුනි මේ වගෙන කතා නෑ සත්තු සංගතිය වැඩිුවෙනකුට මරලදානක් පිට නීතියෙන්ම. වැඩියෝෑ ඕස්ට්‍රේලියාවේ ගිින්දරෙන් කෝට ානක් සත්තු මැරිල්ලා ඉද්දිී. අතුර ටික කොයාගෙනප ටුවේ ව අස්සය ටි හෙලිකොටරලෙන්ග හිල්ලා වැඩිතිල මැවි නැද්ද. ඒ නීතියෙන් මේ වකලා මහෙතේ ඔටුව දහ දහත්ද මන්දන්න ඊට වැඩියේ මරලදාන්න කියලා. සිංගප්පුූර්ුවේ වගේ ඒ රටවල්ල පණපිති සත්තු කන්න ඒකන්නේ මරල තින සත්තුට කැමති නෑ මාලියෝනන් වතුර ටැන්කේ දාලයන්න ඒ වෙලාේ තමයි මාල්වා අල්ලගෙන ඒ වෙලාවෙේ දමයි පිටිවල ඔබල මේ තෙල්තාචය දාල කන්නේ. පනපිටින් කණ්ඩ කැමිති දගලනවා. ගොඩාක් රටවල මිනිස්ස පණපිටින් සත්තු කන්නේ. මේ සිංහල මනුස්‍යයට විතරයි ප්‍රාණගාතය කියනක වැරද දක් පාපයක් කියන හඬවත් ඇහෙන්නේ. පංහතුන මේ ලෝකයේ පිනකට මනුස්සෙක් වෙලා ඉපදිලා නමුත් ගොඩාක් පෞකරගෙන මිනිස්ු මැරෙනවා. ඔයාල සිංහලෙක් වෙච්ච වෙලාවේ ෞද්ධෙක්වෙච්ච වෙලාවේ මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ වගේ උත්තුම් බෝධින් වහසනමක් වැඩඉන්න භූමියක ඉපදිච්ච වෙලාවේ. පවුකරගන්ටනන් එපා. අරු මිනිසුන්ට බෝධයක් සෑයක් නැතුව. අපි ඒව තියද්දිමුත් අපේ ඇතින් පෞකිරුණුත් ඒකෙ විපාන්කි බරපතලයි. කියන්ටත් අය එන්නවනේ එපා එපා කියල වැරද්ද පෙන්නනවනේ බුදුරජාණන් වහන්සේ වදාලා. සොරකං කිරීමෙන් නිරේ උපදිනව තිරිසන් ලෝකය උපදිනවා ප්‍රේත ලෝක උපදිනව මනුසු ලෝක ඉපදදුනාට පස්සේ අවම විපාකයේ තමයි පෙන්වත්න. වියසන ඇදිීවත්ත විතරක් ඉතුරු වෙලා ඕක කෝොම නැතිවෙනවා. ඇදිවත්ත විතරක් ඉතුරු වෙලා ඔක්කෝම නැතිවීම වනාහි සොරකං කිරීමේ අවම විපාකයයි. අවම විපාකයේ. වැඩිපුර උපරිම විපාක ගැන කවර කතාද. සකල සේ සත නැතිවෙනවා. දැම් බලන්න සමරයි පිට ගිල්ල හම්බු කල් හඹු කොල්ල ලංකාවට ඇවිල්ලා මාහසෙන් දෙකෙන් සේ සතමවරයිනේ. අම්මලතාතල අවුරුදු විශ්සතිය හතලි හම්බු කරන එක දරුවෙක් එඉපදිලලා අවුරුද් දෙෙක් නැති බංගස්ථාන කරනවා. අවුරුදු ගාන කම්බු කරපු එක දවසින් ඇති නැතිවෙන්න. ඒක වෙන්නේ හොරකං කිරීමේ අවෝම විපාක. ලෝකෙට අනුකම්පා ඇති බුදුරජාණන් වහන්සේ ඒ නිසාම වදාන හොරකං කරණ්ඩි පාකල. ඕහනම ආගමක් ඕනම ජාතියක් ලොකුකුඩා කතා නෑ. මේ බුද්ධ ශාසනය තියෙන ධර්මය පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන නිසයි බුදුරජාණන් වන්සි වදාලෙේ. ොමින් ඔහොම විපාක වෙන්නේ බුදුරජන්වන්සේ දේශනා කරපු නිසන්නෙවෙී හොරකම නිසයි වැනි විීපාක වෙන නිසයි බුදුරජන්වන්සේ වදාලි. ඉතින් පින්වත්න වැරදි කාම සේවිනය කලාන්ට පස්සේ මේ නිරේ යනව තිරිසන්ලෝක යනව ප්‍රේතුලෝක යනව මනුස්සුලෝකියාවෝ තවම වීපාක තමයි යන්න යන්න තැන සතුරෝ. ඉස්කෝලි ගියත් මොකෙක් කර ඉන්න එකක් ඔරොප්ප එකට. රස්සාව කරන තැන ඉන්නවා කැම්පස්සක ඉන්නවා. බස්සෙකට ගොඩව වනත් එයා ගැගේ හැප්පෙන්ට එක කින්නවා. යන්න යන්න තැන හිතරිදනවාව කවරු හරි සැනසිල්ලක් නෑ පන්සලකට ගියත් සතුටෙන් වැදලලා එලිටයමුට බා දෙකාරි උත්සල කවරුවරි. කොයින් හරි හතුරෙක්. මේ ඒට ආදරය කළ මනු සිබ්බඳන ඒ මනුස හතුරා. යන්නේ යන්න තැන සතුරෝ ඉන්නවා කියල යමක් ඇත්ත. ඒ වැරදිකාම සෙවිණය කිරීමේ විපාකයි. ආදරී ලැබෙදනෑ කාටව තනි වෙනවා. එයවත් තේනුම් ගන්නෑ කවුරුුව වැරදිකාම සේවණය විපාකව. පිරිමියයෙක් නම් නපුංසක වෙලා උපදිනවා. ස්තිරි පුරුෂ ගති මිශ්‍ර වෙලා උපදිනෝ වැරදිකාම සෙවණය විපාකයි. පස බුදුරජාන් වන්සේ වදාල්ලා බොරු කියනකෙන නිරේ උපතිදිනවත් තිරිසන් ලෝකය උපදි ප්‍රේතලෝක උපතිනවා මනුසු ලෝකයේ අවම විපාකෙ තමයි අභූත චෝදනා නොකරපු දේවල් කියන ඔයාට හිතලවත් නෑ ඒක ගැන්ගේ ගහනවා මේ ලංකාවේ ධනවත් පුතෙක් පිට රට ගිය ඉගෙන ගන්න. ඊට පස් ඉග ගන්න ගිහිල්ලා මේ කොල්ල ඉති යුනවසිට ගිහිල් එන ගවන් මහන්සේට පාක්ක එක්ක පුටුවක හන්සවෙල හිටියා. ඉඳල මේට කකාරම හැරවුට පොලිසින් වට කල්ලා බමුට ලඟ පිස්තෝලයක් ඇතිනවොයාගේ. මෙවා දැම්ම හිරේ පිස්තෝලයල් ළඟ තබාගෙන එකක් දන්නෙත් නෑ හිරේ දැම් අවුරුද්ධහටක කොල්ලා. ඊර් බස් එලියට ාව දැන්හැයි කකුල්ලට දාලා තියෙනවාමී එහි ඒ පිටවල්ල දානවා පොඩි පටියක් වගේ පඩිසිම්ම එකක් වගේ තිනව පොලිසිට ය යන නැතැන් ඔක්කොම මැප් එකෙ බේ නෝ හය වෙනට ගෙදරන් දෝලා මං ඒතාතැන් එහෝතාත්තා මේ රටටාව ඇයි දරුවටුගන්නවන්ද තාත්තගේ මෙහි ආදායම ඒ ආදායමයි මේ පිට රට ඇවිල්ල ලබන ආදායම වගේ දෙතුංගුණක් ලංකාව ආදායම තියෙන අපට කම්පැනිිති නෝ ොකදගලන්ත දරුවට ග ොම හම ල්ල කගත්ත දැ ඇතිද ඔය සිද්ධිය ලංකාව වුනානං ඔය කොල්ල හිරේ වැටින්නේෑ කොහො මරි බේරන්න තිබ්බා ඒ කර්මය විපාක විඳින්ට ගිය තැන කෝමද අදාල තැනටම සෙට්ටෙනෝ පිටට මැනිස්වී යනෝනේ ආසාාවට පිරිීතකමට කරුම ගෙවන්ට යන්නේ න් දරුවෙක් හැදුවනන් ඒ දරුව වැරද්දක් කනුට කන පැලෙන්ට ගහල හදන්ඩ අම්ම තාත්තකෙනෙකුට තියෙන්ට ඕන ජවයක් ශක්තියක්. තමන්ගේ දරවා තමන්ගේ වැඩපල කරදදි එ මේ දගල නොන ිස් ගලේ හරි ගට හල බේරගත්ත නැද වැඩක ලේනද ප ලංකා මිනිස්සු පිටට බෑ අත උත්සන්න බෑ මට තාත්ත කෙනෙක් ඇවිලා කිව්වා අවුරදු හතරි දුව කියනවලු පොලිසිට කතා කරනවා මට චැරකළු කියලා. රජ්‍යවරුන්ගේ දරුවෝ දාසය හදනවාගේ තමන්ගි දරුවෝ ආදන්න ඕන දෙමව්පියෝ වැඳ වැඳ අතක් ුත් සන්නඩ බෑ ගහන්න බෑ බනිින්න්න බෑ. ඔන්න ගිහිල්ල කොරගත්ත දේවල්. ඉන්ජව සමහර තාත්තල නොකොරපු වැරදිවලට අහුව වෙනවා. අභූතචෝදනම්. ඔයාලගේ ඇති අභූත චෝදනා නිතර ලබන ඒ අභූත චෝදනා එන්නේ බොරු කියල සංසාරයේ. ඊළංඩු බුදුරජණන් වන්සි වදාළ සුරාපානය කරන කෙන නිරය නව තිරිසල්ලෝකයන ප්‍රේතලෝකයන මනුස්සුලූ කහිපදු නට පස්සේ අවවම විපාක තමයි පිස්සු හැදෙනවා. උම්මතු වෙනවා. පිස්සු ගොඩා පිස්සු. මහානසි කාබාද. සේදි විහානි කරගන්නවා පොඩ්ිදෙන් සේදි විහානි කරගන්නවා. පිට රටවල්වල සේදි විහානි කරගන්නවා කියන්නේ කෙලවරක් නෑ. ඒ රටවල්වල නීතියඇත් යෙනවා මාධ්්‍යී දාන්න බෑ. මාධදී නෑ මේ සේදිවිහානි කරනව දාන්නෑ මාධ්දී. හැම කෝච්චි ස්ටේෂන් එක්කම වගේම පාලංවල හැමතනව බෝඩ් හලා තියෙනවා ඔබ අසරන නෑ ඔබ අපි ටමතන්න කියලා අංකදාලා ඔයම තනිකරන්න ඔයත්ත කපි ඉන්නවා කියල අංක අද්දාලා තියෙනවා. ඉංග්‍රී සිල්ලියලා එඊට පස්සේ ඔබට අනිවාරයෙන් මගෙන් උපකර ලැබෙනෝ. ඔබ ඇැමැතුවත් අනිවාරයෙන් මං කතා කරනවා කියල නං අංකදාලා තියෙනවා. ඒගේ පොඩි බෝට් හැමතැනම තියෙන ඇති ම ැහව ඇයි මේ කියලා එදුට තමයි කිවේ හරියට සියදීවිවාහානිි කරගන්නාකයා. ඇයි මේ සුරාපානය කරලසංසාරය. පොඩි දේෙන් ඉතරි දෙනවා. උමුතු වෙනවා පිස්සං කොටුවට ගිහිල්ල බලන්ට බීමේ ආඳීනව. බොන එකකුට අනාගතයේ මොනවද ලැබෙන්නේ කියලා පිස්සං කොටු දිහා බලන්ට. පිස්සු දැක්කම වීීම මිනිස්සුහිනා වෙනවා පිස්සු දිහ බල්ලා ඒහි තමන්ගේ අනාගතයේයට හිනාවෙන්නේ. මේවා දන්න කියන කෙනා. ොන එක අතර කරනවා බොන් නැතුවවාසය කරනවා. සුරාවෙන් ඇතුවාසේ කරනවා. බුදුරජාන් වන්සේ අනුකම්පාවෙන් අපෝ බීරා ගණ්ඩයි මේ වදාන්නේෙ. ඒනිසා බුදුරජාන් වන්සේ සරණ කියයා නම් බුද්ධන් සරණං ගච්ඡාමි, ධම්මාන්සරණං ගච්චාමි සංගත්සරණං ගච්චාම කියලා ඒ කෙන අසරන නෑ සරණත් තියනවා. නිතර තෙරුවන් වැදල ජෛතරිමා බෝධීන් වහන්සේ ස්ථූපරාජයන් වහන්සේ වැඳල පිහිට ගණ්ඩ. ි පිහිට ගණ්ඩ පිංවල පිහිට ගන්්ඩ පංච සීලේ රකෙන්ඩ සෝන් වඩත් බැරිනම් සකදාග මෙන්ඩත් බැෙනම් රහත් වන්නඩත් අනනාගම ෙන්ඩ බෙනනම් රහත් වඩත් බැරි මනුස්ස ජීවිතය තිසරණේ රැකගෙන පන්සිල් රැකල මැරෙන්ඩ බුද්ධ ශාසනය පිහිට ලැබෙනවා ලැබෙනවා මයි මේ දුකෙන් නිදහස් වඩ ලැබෙනවා ඒකයි බුදුරජාන්සී තිසරණ සරණ ෑම තුම් පාරක් කියන්නේ දුතියම්පි තතියම්පි කියලා. ඉතින් ඒ නිසා මේ පෙන්වතුන්ගේ ජීවිතය කොහටද බර කියල බලන්න. පන්සි රකින පැත්තට බරයින්නම් එයාගහි හිත සුග තියතියෙන්නේ. තිසරණට පැත්තට බරන්නන් සුග තියතියෙන්නේ දන් දෙන පැත්තට බරන්නන් සුග තියතියෙන්නේ බනහානක පැත්තට බරන්නන් සුග තියතියෙන්නේ ත ඔොඳට කල්පනා කරන්න. නිතර රාගයට බරයි නං කාම පෙරේතකමනං හිත තියෙන්නේ භයානකයි. හිත නිතර දවේශයේ ඇවිසි ඇවිසිේ හැම වෙලාම තරාය නන් තියෙන්නේ භයානකයි කොතන කොයි වෙලාවේ කොහොම මැරුණත් බර පැත්තට වැටින්නේ. ඉරිසියාාවෙන්න්නම් මැරෙන් ඒක භයානකයි. එනිසාපින් පින්වතුනි තුනුරුවන් සරණ හිතට ගණ්ඩ පංචචීලි ආරක්ෂා කරන්න. ධර්ම ටිට කාහන්ඩ ඒදෙ මේ ලක්විරු ගුවන් විදිී තිෙනවාව අධාරූපවාානීතියනවා නිත්තර හිත හැදෙන්ට ධර්මේ දේශනා කරනවා. බුදුරජාන්සගේ ශාසනයේ පිහිට ගන්න හැටි දේශනා කරනවා. පිහිට ගන්න. මේ බෝ මල්ලු අමදලා ඒවාගේම සෑමල්ලු අමදල විටිින් විට ඇවිල්ල පූජා පවත්තල මලක් පූජා කළත් ඒක විපාක මහත්පලයි මහානිසංසයි. පින්කරගණඩ. මේ බෝධීන් වහන්සේ පුරාණ වෙනවා ගරා වැටෙනවා මේ තියෙන බෝමලු පුවල වල්ලිවනවා කියන්නේ. මිනිස්සුන්ගි තියෙන පින් නැති බවයි. ප මිනිස්සු පින් නොකරන බවයි. එනිසා යම් දවස මමාත අහම්බි මෙිහි තාපහුවෙන් ඕොනුමන්තැෙන් ආභහු දවස ගෙන් වොන මගේ හිත්පුරා බෝද්ධිදකින් දොනමට. ඉතුරමං හෙනකුට මේ බෝමල්ුවේ වල් ලිවල නැත්තම්. මේ මල්ලාසනවල හොඳට මල් තියෙනවඩම්. ල් ආසන සුද්ද කරලන මංමන් දැනගන්න මේ ගමී මිනිසු පින් කරන අය මේ මළුවල වල්දි වලන ගරා වැටිලන සත්තියකට කලින් පූජාකර වූ මල් කරවෙලා තවමත් තියෙනවාවන මට හිතෙනවා මේ ගමේ මිනිසුන්ට පින්නේෑඒහිකයි ඒසා ඔය මේ ගමේ මිනිසුන්ගේ හිත පන්සනම් බලන්ට පුළුවන් පන්සල කොහොුද තියෙන්ම කියලා මහමුනෑ ගොඩාක් කසපු ගොඩක් ලස්සනන එකට හේතුව ඒ අසපූට එන මිනිසුන්ගේ හිත්වල පින් තියෙනවා. ඔබකි ගමී පන්ස ලේවිදයට හදාගන්න ඕනු. ගොඩක් පින් ගොන්ත කරගන්නට ඕන. ගොඩාක් පින් කර ගණ්ඩේ නිසා ඔබගේ හිත පිනෙන් පිරේවා. අඩුපාඩුවලින් අත්මි දේවා. බුදුරජාන් වහන්සේ වදාලා. ංන්කිසි කෙනෙක් වැදි කල්ල එක තකොල ොත් එහෙම. අංකෝම තරන ොමං අද ඉදල කරන්නේ කියලා. අවුරුදු විශ්සක් තියහායක් පනහක්වෙඩ පුළුවන් එයා වැරදි කලේ ඒ සියලු පාපේ යට අවනවා. අර වැරද්දෙන් අත්මිදිච්ච ගම. තමන් කරපු පාපයෙන් කවුරවරි මගින් ඇහෝ ස්වාමීනී මංකර පෞ කල්ල තිනොහොම දත්මි දෙන්නේ කියලා. ඒකට බුදුරජාන් වන්ස දෙන උපදේස තමයි අද ඉදල නොකරඉඩ. අද ඉදලා නොකර ඉන්න ගොට මෙතෙක් කරපු පාපේ යට යනවා. හේතුව වරදක් කලාට වැඩිය වරදිින් අත්මිඳහිමේ පින වැඩී. අද ඉඳල් හැදෙන්ට. ඒ නිසා උතුම් අදුරව දෙතිස්ඵල මහාබෝධීන් වහන්සේගේ විරාජ මහන මහාන් තේජස්වී උස්ව වැඩන අදසත විහිදීගිය බෝධින් අහන්සනමක් වැඩන්නේ. ඒ උතුම් බෝධින් වහසේ ග්‍යානුභාාවෙන් ඔබ සියලු දෙනාට සෙත්වේවා. ඔබගේ සිත ස්්‍රද්ධාවෙන් පිරේවා. මේ උතුම් බෝධින් වහන්සිගේ ආනුභාාවෙන්. ඔබටත් ජීවිතේ අඩුපාඩු හදාගෙන සිිල්ුවත් ජීවිතයක් ගත කරඩ වාසනාවලබේවා. මේ තරුණ දරුවන්ගේ ජේවිතවලට පිනෙම්ම සූපත්වේවා තරුණ ළමයිගගේ ජීවිත නොමගට නොවැටේවා සුමගින් සුරැකේවා, මේ ළමයින්ට සියලු යහපත සැලසේවා. පුංචි දරුවන්ගේ අනාගතයේ සුබදායක වේවා. මේ වැඩිහිටි ඇත්තුූ නිදුක්කේවා නීරෝග්‍යවා සූපත්වේවා. උතුන් දෙතිස්ඵල බෝධන් වහන්සේ ගයාානු භහාවයෙන්. ඔබ සියලු දෙනාට ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා. ඉතින් පින්වත්න අද මේ රැස්කරගන්ටයදනා වූ සියලුම පුුණන්නේ ධරමය අවුරුදු ගණනාවකට පසු මේ විදිහට ධර්ම දේශනාවක් කල්ල මුළු පන්සලම සරසල ගොඩාකාය පිංකරගත්තා. ඉතින් මේ පිනට මූලික වුණේ ප්‍රීති තනුජා රාජ ප්‍රශ්්‍ර මහත්මයක්ත් සාාන්ත ගීත දේව මහත්මයත් නිසාල් විමුක්ති පුතා තෙමිල් හරස ජිට් පුතා ඇතුළු පිංවතු ඉතින් රැස්කරගත්ත සියලු පින් බෝධීන් වහන්සේ ආරක්ෂා කරන දෙවියන් කළුදේවතා බණඩාර දෙවියන් ඇතුළු සියලු දෙවිදේවතවඋන් වහන්සේලා සක් දෙවිඳවුන් සතරවරන් දෙවියන් සෙම්පති දෙවරු මේ පින් අනුමෝදං වවා මේ ප්‍රදේශභාර මේ භූමි බාර දෙවිවරු මේ පින් ආකාස්ත බොහුමමාස්ත සියලු දෙවිවරු මේ පෙන් අනුමෝදං වේවා නුමෝදන්වේවා නුමෝදංවේවා මේ පින් බලයෙන් දෙවිවරු අවසුක්ිත මුදිිත වේවා මේ පින්ංවතුන් ආරක්ෂා කරත්වා ගෞතුම් බුදුසුන මේ සිංහල දේශේ ආරක්ෂා කරත්ව මේ වෙහිෙරේ වැඩ ඉස්සිටින සඟරුවන දායක කාරකාදින් මේ බනහන්ට පැමිති සියලු දෙනා පුංචියයෝ පවා දෙවියෝ ආරක්‍ෂා කරත්වා. ආකාසට්ටාචබුම් මට්ටාදේවානාංගා මහිද් දෙකා. පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරකන්තු සාසනං ආකාචට්ඨාචබුම් මට්ඨාදීවානාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරකන්තු දේසනං ආකා සට්ඨා්චබුම් මට්ඨාදීවානාගා මහිද්දිකා, පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරකන්තු මම්පරන්තිී. ඒවාගේ ම අප විසින් රැස් කරගන් ෙදුනාා වූ සියලමු පුුණි ධර්මයක් මේ පරලෝගී ඥාතිං විසේසෙන් මේ විහාරස්ථානවල වැඩ සිටිය සග අපවත්වී වදාළ සඟරුවන මේ පින් අනුමෝදං විත්වා ඔබ කවුරුත් නමින්මිය පරලෝගය ඥාති මේ පින් අනුමෝදංවී පරලෝ සැපේට පත්වීවා කලසාබදුකයන්. ඒවාගේ වවිියහරාධිපති ස්වාමින් වහන්සේ තැන්පත් අපගේ අවසරයි අපගේ හිතවත් අපේ සුමන සාරවා පුුණ්‍ය ශාරස්වාමින් වහන්සේ ඇතුළු ඒව ගපේ පුොඩිශස්වාවින් වහන්සේ ඇතුළ සඟරුවනට මේ පින් අනුමෝදංවවා බෝධින් වහසේ ග්‍යානු භවින් ආරක්ෂාවේවා මහට දරමිනිියව ගන්නන වාගේ ගුරු දේෝත්තම පින්වල් ලොකුච්වාමින්න් වහන්සේද පින් අනුමෝදං ේත්වාත් සියලු සඟරුවන සිල්මාතාවරු මේ පින් අනුමෝදං වේවා නිදුක් නිරෝගි දීර්ඝායස සම්පත්තිය ල බීවා. ඒවාගේම මේ රැස්කරගන් ිදුනා උසියලු පුුණි ධදරමය මේ පින්කම සඳහ මූලික වුණන සාන්ත ගීත දේව මහත්මයයක්ත් පිීති තනු ජාරාජ පක්ෂ මහත්මයත් නිසල් විමුක්තිපුතාත් එමිල් හරස ජිත්පුතාතත් මේ පින් අනුමෝදන් වේවා ඒ ඇත්තං විශාල පින්කමක් අදම කළේ. අදුරබ දෙතිස්පාල බෝධීන් වහන්සේ විරාජමානෝ වැඩ සිටිනවා. ඇවිල්ල වැඳ පුදාගෙන පින්කරගණඩ ගමිය පින්වතුන්ට පින්කරගණ්ඩ කියලා. මේ හඬ ලෝකයේ මහන්ට එතුමිය ගොඩාක් මහන්සිෝනා ඒ මහත්මිය. ඒවාගේ සියලු දෙනා එකතුවෙලා බොහෝ පින්කරගත් අද. ඉතිං අම්මා තාත්තාට සිෙත්වේවා පේමාත එෙන්න්න කොෝන් මහත්මය ජයතිලික මහත්මය ඒවාගේම සාන්ත ගීතදව මහත්මයගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. සෝමාවතිල් ලියනගේ මහත්මය ඉච්චේෙන් නෝරිස්් මහත්මය ඉතින් සාභාග්‍යූ සියලු දෙනාට උදා උපකාර කරපු සියලු දෙනාට පින්සිිදු වේවා. ඒවාගේම ශ්‍රද්ධහරූපවාහිනිය පටිගත කරන දරුවන්ට විකාරය මල්ලී සියලු දෙනාට ඒවාගේම ඔබ සියලු දෙනාට දායක සභහය පින්වතුන්ට උද උපකාර කළ මේ පින්කමට සාදු කියල හ අනෝදගුණ සියලු දෙනාට ධර්ම මේ ඇසූ සියලු දෙනාට ලොකු කුඩා සියලු දෙනාට මේ පින් අනමෝදැන් වේවා. කායික සුවයෙන් සූපත්වේවා මානසික සුවයෙන් සූපත්වේවා ලෙඩත් දුකන් කරදරයක් පීඩ අවකින් සවා කොපදරයක් නොවේවා නිදුක් නිරෝගි සම්පත්තිය සැලසේවා. මේ සියලු දෙනාට උතුන් වදුරව දෙතිස්පලු බෝධීන් අහන්සගේ අනන්තානොභහව බලයිෙන්. බුදුධිනාන්සක අනන්තා අනු භව බලින් සිත්වේවා. සසරදුකින් නිදහස් වින්ට වාසනාව ලබීවා. නමෝබුද්ධා නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධා Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha